අදත් අපි හරිදේ ටීවී නාලිකාව තුළින් ඔබේ අලින්දයට ගොඩවදින්නේ අපේ උරුමේ වැඩසටහන හා සමගින්. වෙනද වගේම අදත් අපි අපේ උරුමේ පිළිබඳව කතිකාව සිදු කරන්න අපේ මැදිරියට කැඳවාගත්තා සුවිශේෂිත සම්පත්දායකයෙක්. එතුමා දකුණු පළාත් සභාවේ විෂයන් නමයක් ක්‍රියාත්මක වන අමාත්‍යාංශයක ලේකම්වරයා. ඒවගේ මේ සියල්ලටම වඩා අපේ උරුමේ වැඩසටහනදී අපිට එතුමා වැදගත් වෙන්නේ එතුමා තමයි දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා වර්නන් පෙරේරා මහත්මයා. අයිබෝන් වර්නන් පෙරේරා මහත්මයා. අයිබෝන්. අපි අද දවසෙත් ඔබතුමත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා හරිදේ ටීවී නාලිකාව තුළින් අපේ උරුමේ වැඩසටහනේ තවත් එක් පැතිකඩක් පිළිබඳව. විශේෂයෙන්ම මම කැමති ඔබතුමාගේ ළමා කාලයේ පිළිබඳව තොරතුරු ටිකක් අපිට ඉදිරිපත් කරනවා නම්. ළමා කාලය කියලා කියන්නේ ජීවිතයේ සුන්දරම කාල පරිච්ඡේදේ සම්පත්තත් මටත් අපි කාටත් ඒක ඒ ආකාරයෙන්ම දැනෙනවා. මොකද ඒ සුන්දර ළමා කාලේ මතක් කරද්දී මට ඉබේම මතක් වෙනවා මං ඉපදිච්ච ගම දෙනියාය. දෙනියාය කියලා කියන්නේ මොරවක් කෝරළේ තියෙන මාතර දිස්ත්‍රික්කේ අති සුන්දර ග්‍රාමයක්. වර්තමානයේදී චුට්ටක් නාගරීකරණය වෙලා. නමුත් ඒ සුන්දර ගමේ පුංචි කාලේ අපි පවුලේ 6 දෙනෙක් එක්ක හැදුන වැඩුණා. ගින්ගඟ ආශ්‍රිතව තියෙන අපේ ගෙදර තවමත් ඒ සුන්දර මතකේ අමතක කරන්නට බෑ මට. මගේ දරුවනුත් එක්ක බිරිඳත් එක්කත් අදපවා පුදුම කෑදරකමක් තියෙනවා. මම ඒ වචනේ පාවිච්චි කරෙත් කෑදර කියලා අපේ භාෂාවේ තියෙන සුමට වචනයක්. හරි කෑදරයි අපි පවුලේ කට්ටියත් එක්ක ගිහලා ඒ ගඟේ නාන්න. ඒ තරම් සුන්දරයි. ඒ වගේ ඒ ගම ඉපදිලා ඒ ගමේ මකුරු කරලා තමයි වර්තමාන වෙද්දි මේ නාගරීකරණය වෙච්ච ප්‍රදේශයට ඇවිල්ලා දරුවෝ මල්ලොත් එක්ක ඉන්නේ. ඉතින් ඒ පුංචි කාලේදී ගමෙන් ලැබෙන්න ඕන හැම දෙයක්ම අපිට ලැබුණා. ඒ වගේම තමයි ගමේ හිටපු ඒ සුන්දර මිනිස්සුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජීවන අත්දැකීම්, දෙමාපියෝ පුදුමාකාර විදිහට අපිට ගැමිකම, ඒ වගේම ජීවිතය කියන එක ඉගැන්නුවා. ඒ හරහා තමයි අද ඉන්න මේ තැනට එන්න ශක්තිය ධෛර්යය ලැබුණ කියලා තමයි මගේ විශ්වාසය. මම විශ්වාස කරන්නේ තවමත් ඒක අපේ අනාගත පරම්පරාවටත් අපි දෙන්න ඕන, ඒ විදිහට ආරක්ෂා කරගන්න ඕන කියන මතයක්. වර්නන් පෙරේරා මහත්මයා, මේ මොරවක් කෝරළේ කියලා කියන්නේ ඇත්තටම මං හිතන්නේ ලාංකේය සාහිත්‍ය පිළිබඳව කතා කරත්, ඒත් එක්කම අපි ඉතිහාසය පිළිබඳව කතා කරත් මහ දැවැන්ත ඉතිහාසයක් ලියවිච්ච ග්‍රාම පරිච්ඡේදයක් විදිහට ඉතිහාසයෙන් සනඩුහන් වෙනවා. අනිත් පැත්තෙන් බැලුවහම ඒ මොරවක් කෝරළේ ප්‍රදේශයේ පාදක කරගත්තු මහ දැවැන්ත සාහිත්‍යයක් අපේ සාහිත්‍ය උරුමයට එකතු වෙලා තියෙනවා. මේ මොරවක් කෝරළේ ප්‍රදේශයේ පිළිබඳව මේ ප්‍රදේශයේ වටපිටාව විශේෂයෙන්ම ගහ කොළ සතා සීපාවා ඒ වගේම ස්වභාව සෞන්දර්ය පිළිබඳව ඔබතුමාට තියෙන්නේ බොහොම ලබැඳි වූ සබැඳියාවක්. ඒකට හේතුව තමයි ඔබතුමා දැන් ප්‍රකාශ කළා ළමා කාලේ ඉඳලම අම්මා තාත්තත් එක්ක මේ පරිසරයේ සුන්දරත්වයේ විඳින හැටි, ඒත් එක්කම මිනිසුන්ගේ මිනිසත්කම හඳුනා ගන්න හැටි මේ සියල්ලම ඔබතුමාට කියලා දුන්නා කියලා. ඇත්තටම මොරවක්කෝලේ ප්‍රදේශයට සීමා වෙන්නේ මොන ප්‍රදේශයේද? ඒත් එක්කම මේකේ වර්තමානයේ අපි දකින සුන්දර තැන් මොනවද? මේ පාරිසරික උරුමය මොන වගේද කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරනවා නම්. මොරවක් කෝරළේ කියලා කියන්නේ ඈත අතීතයේ දිව්‍යනම අපේ දුටුගැමුණු රජ සමය දක්වාම මොරවක් කෝරළේ. මොකද ඒ අත්දැකීම මට ලැබුණේ බොහොම මෑතක. මම ඒ ගැන කියන්නත් ඕනේ. මොරවක් කෝරළේ වංශකතාව කියලා ග්‍රන්ථයක් රචනා කරගෙන යන අපේ අමාත්‍යාංශ මැදිහත් වෙලා. එතෙන්දී අපි සිහිපත් කරන්නට ඕනේ අපේ උපදේශක මණ්ඩලයේ ගරු ස්වාමින් වහන්සේලා, මහාචාර්ය විධානපතිරණ මැතිණිය, ඒ වගේම අපේ හිටපු සංස්කෘතික ගරු අමාත්‍යතුමත් සිහිපත් කරන්නට ඕනේ. ඒ සම්බන්ධයෙන් අපි කාල වේලාව තිබුණොත් සම්පත් අපි සාකච්ඡා කරමු. මේ වංශකතාව මුද්‍රණය කරද්දී වංශකතාවට තොරතුරු සොයද්දී මේ සම්බන්ධයෙන් තොරතුරු අපි විස්තර සොයාගත්තා. එතෙන්දී දුටුගැමුණු රජ සමය දක්වාම දියවන කියලා කිව්වේ ඒ කාලේ ඉඳලා මේ මොරවක් කෝරළේ කියන එක ප්‍රසිද්ධ නැති වුණත් මොරවක ආශ්‍රිත ගම්, ඒ වගේම දෙනියාය කියන නාමය පසුව ලැබුණු එක මොරවක තමයි ආශ්‍රිතව ඒ ගම් පිහිටලා තිබිලා තියෙන්නේ. කොටපොළ, මොරවක, වරල්ල මේ වගේ ග්‍රාම. පසුකාලීනව රට යටත් වුණාට පස්සේ විදේශිකයන්ට ඒ මොහන්දිරම්වරු හා මොදලිවරු හරහා තමයි මොරවකේ හරිම සීමාමායින් වෙන් වෙලා තිබිලා තියෙන්නේ. මොරවක මුලින් නැත්තම් මොරවක් කෝරළේ කියන ග්‍රාමය මුලින් අයිති වෙලා තිබිලා තියෙන්නේ උඩ රැස්ර. ඒක නිසා තමයි වර්තමානයේ වෙද්දිත් දළදා මාලිගාවේ, දන්ත ධාතුන් වහන්සේ වැඩෙන දළදා මාලිගාවේ බස්නායක නිලමේ තෝරද්දී තවමත් තියෙනව කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එහෙමත් නැත්නම් මොරවක් කෝරළේ තියෙන එකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඡන්දයක් තිබෙනවා නිලමේවරය තෝරගන්න.
ඒක වැටිලා තියෙන්නේ ඒ අවස්ථාව ලැබිලා තියෙන්නේ සබරගමුවත් කඳුළු රටත් කියන ප්‍රදේශවලට යාබදු මොරවක් කෝරලේ තිබුණු නිසා. නමුත් වර්තමාන වෙද්දී සුදු ජාතිකයන්ගේ දිස්ත්‍රික් පදනමාවම පළාත් පදනමාවට පස්සේ ඒක යම් තරමක වෙනස් වීමකට ලක් වෙලා මාතර දිස්ත්‍රික්කයට ඒක අයිති වෙලා තියෙනවා. ඒකත් එක්ක මොරවක් කෝරලේ මාතර දිස්ත්‍රික්කේ කෝරලයක් බවට, එහෙමත් නැත්නම් කොට්ටාශයක් ග්‍රාම කිහිපයක එකතුවක් බවට, නැත්නම් වර්තමානයේ භාවිතා කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ බවට පත් වෙලා තිබෙනවා. මා හිතනවා සම්පත් අහපු ප්‍රශ්නයට ඍජුවම පිළිතුරක් දුන්නොත් මොරවක් කෝරලේට මායිම් වෙන ප්‍රදේශ විදියට ගත්තොත් උතුරු පැත්තට යනවා සිංහරාජ්‍ය ලෝකුරුමයක් වෙච්ච සිංහරාජ කඳු වැටිය තියෙනවා. ඒ වගේම තමයි සබරගමුවෙත් යම් කොටසක් ගොංගලාශ්‍රිත කඳු වැටියක් තිබෙනවා. ඊළඟට වම් පැත්තට වැටෙන්නේ රම්මලේ කන්ද, ඓතිහාසික රම්මලේ කන්ද, ශ්‍රී දළදා වහන්සේ වැඩ හිඳිපු, ශ්‍රී දළදා වහන්සේ සංගවල ඉඳපු රම්මලේ කන්ද. ඒ වගේමයි ගැටබරුව රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශත් මොරවක් කෝරලේට වැටෙන්නේ. දකුණු පැත්තට එනවා අකුරැස්ස පිටපැද්දර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වර්තමානයේ ව්‍යවහාර භාෂාවෙන්. ඒ වගේමයි අපි ගත්තොත් බස්නාහිර පැත්තට නෙළුව තවලම ආශ්‍රිත කඳු වැටි හා ඒ ගම්මාන තමයි මොරවක් කෝරලේට සීමා මායිම් වෙන්නේ. පඬිකාර මොහන්දිරම්ගේ සන්නස්වල, පඬිකාර මොහන්දිරම්ගේ ඒ ලිඛිත ලේඛනවල තිබෙනවා කෝරල වෙන්ුණේ කොහොමද කියන කාරණේ. ඒ වගේම මොරවක් කෝරලේ කොහොමද සීමා මායිම් දාගත්තේ කියන කාරණේ. මා හිතනවා ඒ සම්බන්ධයෙන් අපි වෙනම වෙලාවක සම්පත් කතා කරත් හොඳයි. මොකද පඬිකාර මොහන්දිරම් කියලා කියන්නේ දකුණු පළාතේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨ පඬිවරයෙක්. එතුමා පෘතුගීසි ලන්දේසි කාලවල, ඒ වගේම ඉංග්‍රීසි ජාතීන්ගේ කාලවල වඩා වටිනා ලේඛන සකස් කළ සිංහලයේ. ඒ නිසා මා හිතනවා අපි දකුණු පළාතේ පුරවැසියෝ විදිහට ඒ ගැන කතා කළ යුතුයි. ඒ ආශ්‍රිතව තමයි මගේ දැනීම හැටියට මේ සම්බන්ධයෙන් මම මේ වෙලාවේදී මොරවක් කෝරලේ සීමා මායිම් ගැන ප්‍රකාශ කළේ. ඇත්තටම වෙන මහත්මා, මේ පාරිසරික උරුමයක් හිමි වෙලා තියෙනවා. ඒත් එක්කම ඓතිහාසික උරුමයක් හිමි වෙච්ච ප්‍රදේශයක උපත ලබන තරම් ඔබතුමා වාසනාවන්ත වෙලා තියෙනවා. ඒ වාසනාව දකුණේ ඉපදීම නිසාම ලැබුණු වාසනාවක් කියලා අපිට කියන්නත් පුළුවන්. ඒත් එක්කම මේ බෙන්තර ගම් සීමාවෙන් මෙහා පැත්තේ ඉපදිච්ච මිනිස්සු විදියට මේ දකුණේ අපිට තියෙන මහා දැවැන්ත උරුමේ කොටසක් තමයි එක අතකින් බැලුවාම මොරවක් කෝරලේ කියලා කියන්නේ. දැන් මොරවක් කෝරලේ අපි ওই විදිහට කතා කරගෙන යනකොට එක පැත්තක තියෙනවා රම්මලේ කන්ද. අදටත් රම්මලේ කන්දේ මම අහලා තියෙනවා, මම දැකලා තියෙනවා, මම සම්බන්ධ වෙලා තියෙනවා සමහර අවස්ථාවල. රම්මලේ කන්දේ තාමත් ජීවත් වෙනවා මේ පැරණි අංගම් පොර ශිල්පීන්. තමන්ගේ ශිල්පය ජාතියට දායාද කරමින් අපේම වූ ඒ සටන් කලාව සංරක්ෂණය කරගනිමින් ඉදිරි පරම්පරාවලට අරන් යන පිරිස අපිට තාමත් ඉතිහාසය තුළ පවා ඉඳලා තියෙනවා. අදත් අපිට මේ පිරිස හමු වෙනවා. මේ අය තුළින් රැකෙන්නේ අපේ උරුමය, අපේ සංස්කෘතිය, අපේ කම තමයි. ඉතින් මේ මොරවක් කෝරලේ ඒ අතින් බැලුවහම අපේ ඉතිහාසය තුළ වගේම අපේ සංස්කෘතියත් අපේ උරුමේත් මහ දැවැන්ත පැතිකඩක් නිර්මාණය කරන බවක් තමයි අපිට සඳහන් කරන්නට වෙන්නේ. ඒත් එක මම තවත් ප්‍රවේශයක් ගන්නට කැමති. ඔබතුමා දකුණු පළාතේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඇත්තටම මේ අපේ උරුමය සමාජගත කරන්නට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අධ්‍යාපනය, අනිත් එක තමයි සංස්කෘතිය. මේ අධ්‍යාපනික විෂය තුළ අධ්‍යාපනය ලබා දෙනවා කියලා කියන්නේ සංස්කෘතිය සමාජගත කිරීම. හැබැයි සමාජගත කරන්න සංස්කෘතියක් තියෙන්නට ඕන. මේ අපේ පැරණි උරුමය තමයි අපි සංස්කෘතිය විදියට දෝතින් දරාගෙන මේ වර්තමාන සමාජයට අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් වර්නන් පෙරේරා මහත්මයා මට පොඩි පැහැදිලි කිරීමක් කරනවාද? ඔබතුමා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ යටතේ දකුණු පළාතේ සංස්කෘතිය, කලාව, අපේ උරුමය ආරක්ෂා කරන්න මොන විදිහේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන්න කියලා. සංස්කෘතික හා කලා කටයුතු කියන විෂය දකුණු පළාතට මා හිතනවා ආවේනික කලාවක්, ආවේනික කලාවන් පිළිහෙලා තියෙන පළාතක් විදියට හරි වැදගත් විෂයක්. 13 වෙනි අනුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභාව පිහිටෙවුවට පස්සේ සම්පත් සංස්කෘතික හා කලා කටයුතු කියන විෂය පළාත් සභාව විෂයක් විදිහට වැටුණා. එතෙන්දී රජය, එහෙමත් නැත්නම් කොළඹ තියෙන අමාත්‍යාංශ හරහා ප්‍රතිපාදන අපිට වෙන් වෙලා, ඒ වගේම වෙනත් ආකාරවලින් ප්‍රතිපාදන වෙන් වෙලා කලාව සංරක්ෂණය කිරීමත්, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීම වගේ කටයුතුත්, කලායතන පිහිටුවීම, මේ ආදී කාරණා තියෙනවා මගේ මතකයේ හැටියට 25කට ආසන්න සංඛ්‍යාවක්. මේ සියල්ලක්ම දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ විෂයන් යටතට ගැනෙන කාරණා. මේ කාරණා සියල්ලක්ම අපේ අමාත්‍යාංශ යටතේ තිබෙනවා. ඉතින් සම්පත් කිව්වේ හරි බරපතල කාරණයක් විමසුවේ මගින් මොනවද අපි ගන්න ක්‍රියාමාර්ග. දැනට පළාත් සභාව පිහිටවල වසර 30කට ආසන්න කාලයක් වෙනවා. ඒ වසර 30 පුරාවටම අපේ අමාත්‍යාංශයේ රාජකාරී කළ සියලුම නිලධාරීවරු, ඒ වගේම ඒ විෂය භාර කටයුතු කර අමාත්‍යවරු වගේම අනෙකුත් සියලුම නිලධාරී, මම මෙහි සඳහන් කළ යුතුයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩ කරන ප්‍රාදේශීය ලේකම්වරු ප්‍රධාන සියලුම නිලධාරීන්, ඒ වගේම ස්වාමින් වහන්සේලා, අනෙකුත් පූජ්‍ය ප්‍රසාදින් වහන්සේලා වගේම දකුණු පළාතේ ජනතාව ලොකු පිටුබලයක්, ශක්තියක් දෙනවා
මේ අපේ සංස්කෘතිය ආරක්ෂා කරගන්නට අපේ පළාතක් විදියට. එතෙන්දී මේ වසරේදී අපි ක්‍රියාත්මක කළ වැඩසටහන් තිබෙනවා මගේ මතකයේ හැටියට 35කට ආසන්න සංඛ්‍යාවක්. ඒ වගේම වාර්ෂිකව අපි එක වැඩි කරගෙන යනවා. තව සමහර වසරවල වලදී ලැබුණු ප්‍රතිපාදනත් එක අඩු වැඩි වුණා. ඒ නිසා දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ විදියට අපි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරගෙන යනවා මේ සංස්කෘතිය ආරක්ෂා කරන්නට. විෂයන් විදියට ගත්තොත් අපි උදාහරණයක් මම කියන්නම්. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය. පුරාවිද්‍යා පනත අනුව පළාත් සභාවලට පැවරෙන්නේ නැහැ වසර 100කට වඩා වැඩි කාලයක් පවතින ඓතිහාසික ස්ථාන හෝ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීම. ඒක රටේ නීතියත් එක්ක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුවන විෂයක්. නමුත් අපට පුළුවන්කම ලැබිලා තිබෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක සහයෝගයෙන් මේ ඓතිහාසික ස්ථාන සංරක්ෂණයට අපේ දායකත්වය ලබා දෙන්නට. මම සරල උදාහරණයක් කියන්නම්. හික්කඩුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තිබෙන රත්පත් විහාරයේ ශ්‍රී රාහුල හාමුදුරු වැඩ ඉඳපු, ඒකම තොටගමුවේ අපේ නායක හාමුදුරුවන් වහන්සේලා වැඩ ඉඳපු, සංදේශ ගණනාවකට තෝතැන්නක් වුණු ඒ රජමහා විහාරය. ඒ රජමහා විහාරයට මා හිතනවා එය මා රජයේ නිලධාරියෙක් විදිහට පැවසුවට වරදක් වන්නේ නැහැ කියා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිකම නිසාම සිදු වූ යම් යම් මා හිතනවා අලුත් වැඩිය කටයුතුවට දායකත්ව දෙන්නට පුළුවන්කම තිබුණා. වසර 100 ගණනක් පැරණි අපේ සාහිත්‍ය පෝෂණය වුණු තෝතැන්නක් එතනට අපිට දායකත්වය දෙන්න පුළුවන්කම තිබුණා. ඒක උදාහරණයක් විතරයි. ඊට අමතරව ඔබ මතක් කළ අංගම්පුර. ඒ සටන් කලාව අපි කවුරුත් හිතාගෙන ඉන්නේ වයඹ පළාතෙන් ජාතියට දායද වුණු සටන් කලාවක් කියලා. නමුත් ඒක භාවනාවක්, සටන් කලාවක් වගේම ඒ භාවනාවේ මුල් පුරුක් තවමත් වලස් මුල්ල කටුවන ප්‍රදේශවල ඉන්නවා. අපට 2018 වසරේ මේ වසරේ අපි අලුත් අවුරුදු උත්සවයේදී අංගම් සටන් කලාව පැය 4ක සංදර්ශනයක් පවත්වන්නට පුළුවන්කම ලැබුණේ කටුවන ප්‍රදේශයේ ඒ අංගම් ශිල්පීන් එක්ක එකතු වෙලා. ඔවුන් සජීවීව ඒක අපේ ජනතාවට ප්‍රදර්ශනය කළා. මා හිතනවා මේ අපි වීඩියෝගත කරලා සංරක්ෂණය කරලා තිබෙන්නේ අපිට පුළුවන්කම තිබේවි. තියෙනවා නම් අපිට අවස්ථාවක් උදා කරගන්නට පුළුවන් ඒක ජාතියට දායාද කරන්නට. ඒ නිසා ඒ රන්මලේ කන්දාස ප්‍රදේශවල තිබුණු සටන් කලාවත් අපි එළියට අරගන්නට ඕනේ. ඒ වගේම තමයි තවත් තිබෙනවා විහාරස්ථාන ඓතිහාසික වශයෙන් වැදගත්. තවත් කාරණා කීපයක් කතා කරන්න මා හිතනවා වෙලාව අපි අවශ්‍ය පරිදි හැඩගස්ස ගන්න පුළුවන් නම් අපිට කාලයලාව යොදව ගන්න පුළුවනි. මීට අමතරව අපි අදටත් නොනැසී පවතින කලාවන් රාශියක් තිබෙනවා. අම්බලංගොඩ බලපිටිය ප්‍රදේශවල තිබෙනවා අපි කවුරුත් දන්න ලෝක ප්‍රසිද්ධ රූකඩ කලාව. ඒ වගේම නාඩගම් මේ ආදී කලාවන් රාශියක්, ජන ගී, ඒ වගේම ජන නැටුම්, ඊට අමතරව තියෙනවා තව හිටිවන කවි වගේ දේවල්. මෙන්න මේවා සංරක්ෂණය කරන්නත් විශේෂයෙන්ම කලාකරුවෝ ග්‍රන්ථ රචනා කරන උදවිය දකුණු පළාතේ ඉපදිලා දැනටත් දකුණු පළාතේ ජීවත් වෙනවා නම් ඒ උදවියට අපි ඔවුන්ගේ ලේඛන කලාව දියුණු කරගන්නට ආර්ථිකමය වශයෙන් එහෙමත් නැත්නම් ඔවුන්ගේ නිර්මාණ ග්‍රන්ථ සමීක්ෂණ මණ්ඩලයකට යොමු කරලා ඔවුන්ගේ හැකියාවට අපි ආර්ථික ශක්තියකුත් ලබා දෙන්න කටයුතු කරනවා. මේ ආකාරයෙන් මා කෙටියෙන් දැක්වේ අපි සංස්කෘතිය හා කලාව ආරක්ෂා කරගන්න අමාත්‍යාංශයක් විදියට මොනවද කරන්න කියන කාරණා. මීට අමතරව සම්පත්තව රාශියක් තිබෙනවා. කාල වේලාව අනුව අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. වර්ණන් පෙරේර මහත්මයා, ඇත්තටම හරිදේ ටීවී නාලිකාව තුළින් අපේ උරුමේ වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ උරුමේ පිළිබඳව කතා කරන්නම විතරක් නෙමෙයි. මේ අපේ තියෙන උරුමය ඉදිරියට අරගෙන යන්නේ කොහොමද, මේ උරුමය සංරක්ෂණය කරන්නේ කොහොමද, ඒ විතරක් නෙවෙයි. දැන් අපි දන්නවා බොහෝ දේවල් අපිට සංරක්ෂණය වෙලා තියෙනවා මේ වෙනුවට. හැබැයි මේ සංරක්ෂණය වුණු දේවල් ඊළඟ පරම්පරාවට සංනිවේදනය කරන ක්‍රමවේදයක් නැහැ. මෙන්න මේ සංරක්ෂණය වගේම මතු පරපුරටත් මේක මේ පාරම්පරික දැනුම, එහෙම නැත්නම් පාරම්පරික උරුමය සංනිවේදනය කිරීමේ වැඩකටයුත්තකුත් අපෙන් සිදුවෙන්නට ඕන. ඒ වෙනුවෙන් තමයි ඔබතුමාගේ අමාත්‍යාංශයේ මේ ආකාරයෙන් කටයුතු කරන්න කියන කාරණාව තමයි අපිට පැහැදිලි වෙන්නේ. වර්ණන් පෙරේර මහත්මයා, දැන් අපේ උරුමය පිළිබඳව කතා කරනකොට අපිට වසර 2500කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන බෞද්ධ උරුමයක් තියෙනවා. මේ බෞද්ධ උරුමයත් එක්ක තමයි අපේ සිංහල සංස්කෘතිය, එහෙම නැත්නම් ලාංකීය සංස්කෘතිය එකට බැඳිලා තියෙන්නේ. මේක හරියට ගහට පොත්ත වගේ ඒකාත්මිකව යන සංකල්පයක්. එතකොට අපි වර්තමානයේ දකිනවා අපේ සමාජයේ අපි බොහෝ තැන්වල යම් විවේචනයක් තියෙනවා. මේ විවේචනයේ තියෙන්නේ යහපත් පැත්තට නෙවෙයි අයහපත් පැත්තට. අපේ සමාජයේ වර්තමාන පරම්පරාව බොහෝ දෙනා නොමගට යොමු වෙලා තියෙන්නේ. මේ නොමගට යොමු වුණු පිරිසට අපේ උරුමය නැවත සංනිවේදනය කරොත්
ඔබතුමාගේ අදහසක් ඇති මේ අය නැවත සමාජගත කරන්න පුළුවන් කියලා. මෙන්න මේ නව සමාජගත කිරීම අපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක එකතු කරලා කරන වැඩසටහනකින් කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. මම හිතන්නේ ඒ වෙනුවෙන් තමයි ඔබතුමාගේ අමාත්‍යාංශයේ දක්ෂින දීප සාදුනාද වැඩසටහන සංවිධානය වෙන්නේ. මේ දක්ෂින දීප සාදුනාද වැඩසටහන මම හිතන්නේ අද දවසේ අපි කතා කළ යුතුම කාරණාවක්. මේ වැඩසටහන පිළිබඳවත් අපිට යම් අදහසක් දැනගන්නට අපි කැමැතියි. ඇත්තෙන්ම හොඳ ප්‍රවේශයක් සම්පත්. මට අමතක වුණා, බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ මතක් කිරීම සම්බන්ධයෙන්. මේ අපි සංස්කෘතිය ආරක්ෂා කරන්නට දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ විදිහට අපි ක්‍රියාව යොදවන අති සාර්ථකම, ඒ වගේම අතිශයින් වැදගත් ව්‍යාපෘතියක් තමයි දක්ෂිණ දීප සාදුනාද වැඩසටහන. මා මෙහිදී සිහිපත් කළ යුතුමයි මේ වැඩසටහනට ඒ නම දාලා ඓතිහාසික වශයෙන් වැදගත් තීරණයක් අරගත්තේ එවකට සංස්කෘතික විෂය භාරගරු අමාත්‍යතුමා වීරසෝම වීරසිංහ මැතිතුමා. එතුමත් මොරවක් කෝරළේ ඉපදුණු, අපි වගේම ගමේ හැදිලා වැඩිලා ගහකොළ සතා සිව්පාවත් එක්ක ජීවත් වුණු, ඒ වගේම වර්තමානයේ වෙද්දී ගරු මන්ත්‍රීවරයෙක් විදිහට දකුණු පළාත් සභාවේ කටයුතු කරන ගරු මන්ත්‍රීතුමෙක්. ඒ නිසා එතුමත් මා මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. එතුමා සුළුවෙන් ආරම්භ කළා දක්ෂිණ දීප සාදුනාද කියන වැඩසටහන. එතෙන්දී මුල් කාලේ, දැන්ට වසර 3කට ආසන්න කාලයක් විතරයි ඒක ක්‍රියාත්මක කරලා වෙන්නේ, මුල් කාලේ කරේ පෝය දවසකට තෝරගත්ත පන්සලකට ස්වාමින් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා ඒ අපේ නිලධාරින් එක්ක එකතු වෙලා පන්සලේ සීල ව්‍යාපාරයට අමතරව සවස් වරුවේ සප්ත කියන සංගීත කණ්ඩායමත් එක්ක භක්තිගත සංදර්ශනයක් පැවැත්වීම විතරයි. ඒක වසර කිහිපයක් පුරාවට පැවතිය, වසර දෙකක් පුරාවටම. නමුත් 2018 වසරේදී ඒකට යම් යම් අගයන් එකතු කරලා නිලධාරින් එක්ක සාකච්ඡා කරලා දේශපාලන අධිකාරියත් එක්ක සාකච්ඡා කරලා විශේෂයෙන්ම අපේ ස්වාමින් වහන්සේලාත් එක්ක කතා කරලා හතර පෙරියුවේ දායකයන්ගේ උමනායපාකම්, ඒ වගේම හතර පෙරියුවේ දායකයන්ට තියෙන ගැටලුවට විසඳුමක් විදියට, ඒ වගේම පන්සල්වල තිබෙන විහාරස්ථානවල තියෙන සුළුසුළු අඩුපාඩුකම් වලට විසඳුමක් විදියටත් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට අපේ අමාත්‍යාංශයට හැකියාව ලැබිලා තිබෙනවා. එතෙන්දී වර්තමාන ගරු අමාත්‍යතුමා මනොත් සිරිසෙන මැතිතුමත් මා සිහිපත් කරනවා. එතුමා තවත් අංග කිහිපයක් එකතු කරන්නට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපට අරගෙන දුන්නා. ඒ සඳහා විශාල ප්‍රතිපාදනයක් අපි වෙන් කරනවා. අපේ අමාත්‍යාංශයේ මේ කටයුතු භාරව සිටින්නේ පූජ්‍ය වීරකැටියේ සංජය ස්වාමින් වහන්සේ. උන්වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් වීම නිසාමත් අපට අලුත් කටයුතු කිහිපයක් මේ දක්ෂිණ දීප සාදුනාද වැඩසටහනට එකතු කරන්න පුළුවන්කම ලැබුණා. උදාහරණයක් වශයෙන් මා කිව්වොත් මා හිතනවා ඒක සුදුසුයි කියලා, මී ගස් කියන එක. මීගස් සංස්කෘතියක් අපේ ලංකාවේ තිබිලා තිබෙනවා. ඒක අපේ ස්වාමීන් වහන්සේ තමයි ඉතිහාසයත් අරගෙන සාකච්ඡා කරේ. අපි දක්ෂිණ දීප සාදුනාද වැඩසටහන් වලදී මීගස් සිටුවීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා මේ වසරේ ඉඳලා සම්පත්. ඒකේ ඉතිහාසය ගත්තොත් මීගස් වල තියෙන පෝර ගුණය, නැත්තම් ඒ ජීව ගුණය කුඹුරු අස්වද්දන්නට මහා පිටුබලයක් වෙලා තිබෙනවා රජ කාලේ ඉඳලා. ඒක ස්වාමින් වහන්සේලා බොහෝ දිනක් දන්නවා. නමුත් වර්තමාන සමාජ කරලිට ඒක ඇවිල්ලා තිබුණේ නැහැ. අපේ ස්වාමින් වහන්සේ අපේ අනෙකුත් ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා ඒ ව්‍යාපෘතියත් ක්‍රියාත්මක කරනවා. මා හිතනවා දක්ෂිණ දීප සාදුනාද වැඩසටහනට අපි ක්‍රියාත්මක කරන විවිධ ඉසව් සම්බන්ධයෙන් සාකච්ඡා කළොත් හොඳයි කියලා. අපි උදෑසන 5ට ආරම්භ කරනවා සිල් සමාදන් වෙන ඇත්තන්ට ඒ සිල් ලබා දීලා ස්වාමීන් වහන්සේලාත් එක්ක. ඉන්පසු දානෙන් පසුව ධර්ම සාකච්ඡා කිහිපයක් පවත්වනවා. එතෙන්දී ධර්ම සාකච්ඡා කියලා සම්පත් අපි පවත්වන්නේ සාම්ප්‍රදායික ධර්ම සාකච්ඡා නෙමෙයි, ප්‍රායෝගික ධර්ම සාකච්ඡා. උදාහරණයක් මා කිව්වොත් පරිසරය ආරක්ෂා කරගන්න බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ කුමන ආකාරයෙන්ද? දහම් පාසල් දරුවෝ ඉන්නවා, සිල් ඇත්තෝ ඉන්නවා, ඊට අමතරව විද්වත් ප්‍රජාවක් ඉන්නවා, හතර පෙරුවේ දායකයන් ඉන්නවා. විශේෂයෙන්ම සමහර ගුවන්විදුලි නාලිකා අපිට මේ අවස්ථාවේදී සිහිපත් වෙනවා, ඕනුත් දායකත්වය ලබා දෙනවා. ඒ වගේම දානපතියන් බොහෝ ප්‍රජාව දායකත්වය දෙනවා මේකට. මොකද පරිසරය කියන එකත් එක්ක බැඳුණු ආගමක්. පරිසරය කියලා කියන්නේ සංස්කෘතියක්. මේ සංස්කෘතියත් ආරක්ෂා කරගන්නට ඕනේ. අපිට වෙනම කාලයක් ගත කරන්න වෙයි මේ සම්බන්ධයෙන් කතා කරොත්. ඉන් අනතුරුව අපි දහවල් දාණය වනත් එක්ක මේ සාකච්ඡාව පවත්වනවා. හවස් වරුවේ අපි ආයෙ සාකච්ඡාවක් දාගන්නවා අභිධර්මයේ සම්බන්ධයෙන්. එතෙන්දෙත් අපි විද්වත් කතිකාවක් කරන්නේ. හවස් වරුවේ ආයි අපි යොදා ගන්නවා අර මුලින් කිව්වා වගේම සප්ත සංගීත කණ්ඩායමත් එක්ක දහම් පාසලේ දරුවන්ගේ භක්තිගීත සංදර්ශනයක්. හැබැයි මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ පෝදිනට පමණයි. පෝදිනට පෙර ආතුව සති 4ක් තිස්සේ විහාරස්ථානයේ සුළුසුළු අඩුපාඩු සියල්ලක්ම සම්පූර්ණ අපි සූදානම්. අපේ අමාත්‍යාංශයේ ඇත්තෙන්ම කියන්න ඕන රජයේ මුදල් වියදම් වෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් විතරයි. ඉතිරි මුදල් සියල්ලක්ම අපි සලසගන්නේ, සම්පත් සියල්ලක්ම සපයගන්නේ දානපතියන්ගේ. මොකද අඩුපාඩුවක් වෙලා තිබුණා අපේ අමාත්‍යාංශයට මේ මුදල් ප්‍රමාණයක් සොයාගන්නේ කොහොමද කියන කාරණේ. නමුත් විශ්වාස කරන්න දානපතියෝ 100,000 ගණක් බලාගෙන ඉන්නවා. අපි මෙදිහත් වුණොත්
ඔවුන්ගේ සියලුම දායකත්වය ලබා දෙන්නට විහාරස්ථානවලට. ඇත්තනම් වර්ණන් පෙර මහත්මයා මේ අපිට ඕන වැඩපිළිවෙලක් විතරයි. වැඩපිළිවෙලක් සංවිධානය වෙනවා නම් ඒකට සම්බන්ධ වෙන මිනිස්සු ඇතිපදන් අපේ සමාජය තුල ඉන්නවා. මේක තමයි වසර 2500ක් තිස්සේ අපේ සංස්කෘතිය එහෙම නැත්නම් අපේ උරුමය අපිට ගොඩනගලා දීපු ඉතිහාසය. එතකොට මේ විදිහට අපි හැන්දෑවට බැති ගී සංදර්ශනයක් පවත්වනවා. ඒක තුලින් ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ මේ වර්තමාන සංගීතය කියලා කියන්නේ මනෝවිද්‍යාත්මකවත් ගත්තොත් බොහොම හොඳ ඔසුවක් ඖෂධයක් මේ සංගීත ඖෂධය ජනගත කරන්න වෙන්නට ඇති. ඇත්තෙන්ම සංගීතය කියලා කියන්නේ අපට මතකයි මා හිතනවා අත්දැකීම දාගත්තොත් හොඳයි. විහාරස්ථානේ පළවෙනිමට මා සහභාගී වූ ඒ පෝදා අපේ බැතිගී වැඩසටහනට මා සහභාගී වූ වෙලාවේදී මගේ අතින් මගේ බිරිඳ හා දරුවන් අතින් අත්පුඩු ගැහුණා. මොකද පළවෙනි ගීතය නිමුණාට පස්සේ අත්පුඩු ගැහුණා. මට ඒක හරි වරදකාරී හැඟීමක්. පස්සේ මම බැලුවා සායන් වහන්සේගේ මොන දිහා. ඉන් පස්සේ උන්වහන්සේ ඒ මයික්‍රෝෆෝන ඉල්ලගෙන කිව්වා ලේකන්තුමා බය වෙන්න එපා පන්සල්වල අප්පුඩි ගහන්න බෑ කියලා බුදුහාඳුරු දේශනා කළා නෑ. ඇත්තර මට හරි ජවයක් වගේම හරි පුදුම භක්තියක් ආවා ඒ හාමුදුරු ගැන බුද්ධ දර්ශනය ගැන බෞද්ධ දර්ශනය ගැන. මොකද පන්සල්වල විනීතව හැසිරෙන්න ඕන බව හැබැයි නමුත් ස්වාමීන් වහන්සේ කිව්වා සංගීතය කියලා කියන්නේ භාවනාව. අත්පුඩි ගහනව කියලා කියන්නේ භාවනාවට ඒකාත්මික වුණාට පස්සේ සතුට ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක්. මෙන්න මේකයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් සංගීතයේ භාවනාවක් වගේම අපිට අපේ ජීවිතයත් එක්ක මේ සංස්කෘතිය මේ හරපද්ධතීන් ටික එකතු කරන්න පුළුවන් නම් ඇත්තටම ලොකු සමාජීය මෙහෙවරක් අපිට අමාත්‍යාංශ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ විදිහට කරන්න පුළුවන්. අපි අදත් හරිදේ ටීවී නාලිකාව තුළින් අපේ උරුමේ වැඩසටහන සමගින් එකතු වෙලා ඉන්නේ. අපි කෙටි විරාමයකට යන සූදානම් වෙනවා. ඔබටත් පුළුවන් ඔබේ අදහස් හරිදේ ටීවී හා සමගින් බෙදා හදා ගන්නට. ඔබට පුළුවන් අපට ලියන්න. අපේ ලිපිනය හදේ ටීවී ප්‍රධාන කාර්යාලය 543G මාදිවිල පාර තලවතුගොඩ. ඔබටත් පුළුවන් ඔබේ අදහස් දුරකථනයෙන් අපිට අමතලා සන්නිවේදනය කරන්නට. අපේ දුරකථන අංකය 011 70 60 631. ඔබ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් නම් ඔබට පුළුවන් අපිත් එක්ක ඔබේ අදහස් ලිපි මාර්ගයෙන් අපිට දැනුම් දෙන්න. අපේ ලිපිනය හරිදේ ටීවී ගාල්ල කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබදුව ගාල්. ඔබට පුළුවන් අපට අමතන්න අපේ දුරකථන අංකය 011 70 321 3966. වැටුණා වැඩිටියෝ දුසිරිත් කහල ගොඩි අපි වෙර දර මුරැක ගන්නට ලපටි නඩි ගෙදරක දොරක දැක ගැනුමට සොඳුරු හැඩි අදට සිල් කෙල යුතුමත් වතුර කඩි වැහුවොත් තැමේරුම ඔබ ඔය කියන ලෙසේ බාදු බාර නිසා උද්ඝෝෂණ එමට ඇසේ ඒ හින්දාම රට තුල මත් වතුර රාසේ වේදනා හොඳ එකයි එය නවත මුද කෙසේ මක් පැන් අතරේ ඌවහොත් හැම විටම තනි මතුවෙයි ඉදිරියට නළු යට සැඟවී ගිනි මක්දිය නොබියු කට සුපි පුන පියුම වැනි එය බිව් එකා දුග දැති වැසි කිලිය වැනිී
ගනි එහි රස දන්න අය ඒකෙන් ජොලිය ගනි නිතරම දිවිය ලෝකෙක පිය මනිනු වැනි මන්දිය වලින් එන රස මුළු ලොවම දනි ආයිබෝවන් මහත්තයෝ ආයිබෝවන් ආයිබෝවන් ලොකුන් නැහැ ආයිබෝවන් ඉතින් මම මේ අම්බලංගොඩ ඉඳලම එන්නේ ආ බොහොම හොඳයි බොහොම හොඳයි ඉතින් ඔබතුමාත් අම්බලංගොඩ කියලා මට දැනගන්න ලැබුණා ඔව් 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 ඒ කියන්නේ අපි අසල්වැසියෝ අසල්වැසියෝ ඉතින් මහත්තයෝ අම්බලංගොඩ විතරයි ලංකාවෙම නූල් රූකඩ තියෙන්නේ ආ ඔව් මන් දන්නවා මන් දන්නවා ඉතින් අම්බලංගොඩ කිව්වොත් රූකඩ ඔව් අම්බලංගොඩ කිව්වොත් රූකඩ රූකඩ කිව්වොත් අම්බලංගොඩ අන්න ඉතින් ඒ වගේම තමයි සිංහල භාෂාව හරියටම හරි හරියටම හරි අපේ සිංහල භාෂාව ලෝකෙම්ම කතා කරන්නේ මේ ලංකාවේ විතරයි ඔව් ලොකුන් නැහේ හරියටම හරිනේ ලොකුන් නැහේ ඒ වුණාට බලන්නකො මහත්තයෝ අද වෙලා තියෙන වැඩේ ඒ මොකද්ද අද කතා කරන්නේ සිංහලත් නෙවෙයි ඉංග්‍රීසිත් නෙවෙයි මේ ඔක්කොම කලවම් වෙච්ච දෙයක් තමයි අද කතා කරන්නේ මිනිස්සු ඔව් ලොකුන් නැහේ කියන එක හරියටම හරි ඉතින් මහත්තයෝ මම දැනගත්ත මේ ඔබතුමා හරිදී පාසලේ ඉන්නවයි කියලා ආ ඔව් 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 ඉතින් මට තිතුණා මේ වයසට ගියත් මේ හරිදී පාසලට ඇවිල්ලා සිංහල ටිකක් ඉගෙන ගන්න ඕනේ කියලා බොහොම හොඳයි ලොකුන් නැහේ බොහොම හොඳයි ඒ කියන්නේ මට හොඳ ගෝලයෙක් හම්බුණා කියන එකනේ එහෙමයි එහෙමයි ඉතින් අපිට ඕනේ හොඳ මේ හරි සිංහල කතා කරන්න විරාමයෙන් පසු නැවතත් අපි හරිදේ ටීවී නාලිකාව තුළින් අපේ උරුමේ වැඩසටහන සමගින් එකතු වන්නේ අද දවසෙත් අපේ සම්පත්දායක වශයෙන් එකතු වන්නේ දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වර්නන් පෙරේරා මහත්මයා එතුමාලන් ප්‍රකාශ කරන දක්ෂිණ දීප සාදුනාද වැඩසටහනේ විශේෂ ව්‍යාපෘතියක් විදිහට මේ මීගස් සිටුවීම් පිළිබඳව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඇත්තටම මීගහ කියලා කියන්නේ අපිට පරිසරයෙන් ලැබිච්ච උරුමයක්. මේ මීගහ එක්තරා යුගයක හඳුන්වලා තිබෙන්නේ පොහොර ගස කියලා. ලංකාවේ බෝගස් කපන්න නීතියෙන් තහනමක් තිබිලා නැහැ. හැබැයි 1833 කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණේ එනකම්ම පණ්ඩුකාභය රජුරුවන්ගේ කාලේ ඉඳලා ලංකාවේ මීගස් කැපීම නීතියෙන් තහනම් වෙලා තිබුණා. 1833න් පස්සේ මේ තිබිච්ච මීගස් ටික කපලා අපි කරලා තිබුණේ පාලං හදන්න දව සම්පාදනය කරගත්ත එක. මේ දව සපයා ගැනීමත් එක්ක අපි රටේ මීගස සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියා. මේ මීගසට මීගසේ මී මල්වල පැණිවොන්න වවුල්ලු දහස් ගණන් එනවා. මේ වවුල්ලු මී මල්වල පැණි බීලා ඒ දාන වසුරු ගිනිපෙට්ටි ලාච්චුවක ප්‍රමාණය වර්තමාන වෙනකොට හඳුනගෙන තියෙනවා. ගිනිපෙට්ටි ලාච්චුවක ප්‍රමාණය තියෙන වටිනාකම යූරියා කිලෝග්‍රෑම් දෙකක තියෙන නයිට්‍රජන් ප්‍රමාණයට සමානයි කියලා. ඉතින් මේ වගේ ඉතාම උදාරතර පාරිසරික කාර්යයකට තමයි දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සම්බන්ධ වෙන්නේ. ඇත්තටම අපි ඔවුන්ගේ කාර්යය ඉතාම ඉහළින් අගය කරන්නට ඕන මේ පාරිසරික උරුමය රකින්නට කරන කැපවීම හා සම්බන්ධයෙන්. අපි දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ තවත් මානයකට ප්‍රවේශය ලබා ගමු. මේ දකුණේ බෙන්තරගම් සීමාව ඉඳලා කඳසුරිඳුන් වැඩවසන කතරගම පුරවරේ දක්වාම අපිට උරුම වුණු මහ දැවැන්ත නර්තන සම්ප්‍රදායක් තියෙනවා. ඒ නර්තන සම්ප්‍රදාය බෙන්තර සම්ප්‍රදාය මාතර සම්ප්‍රදාය විදිහට දැවැන්ත සම්ප්‍රදායන් විදිහට බෙදෙන පහත රට ශාන්ති කර්ම සම්ප්‍රදාය විදිහට තමයි අපි හඳුනගන්නේ. දැන් දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයෙන් වර්නන් පෙරේර මහත්මයා මේ අපේ නර්තන සම්ප්‍රදායන් ආරක්ෂා කරන්න මොන වගේ වැඩපිළිවෙලක්ද සමාජගත කරලා තියෙන්නේ? වාර්ෂිකව අපි පවත්වනවා සාහිත්‍ය කලා මහෝත්සවයක්. දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවේ එතෙන්දි සම්පත් අපි මේ කියපු බෙන්තර සම්ප්‍රදාය හා මාතර සම්ප්‍රදාය ඇතුළු සියලුම සම්ප්‍රදායන් ඇතුළත් වෙන සංදර්ශන පවත්වනවා දින 3ක් පුරාවටම. සවස්වරු අපි යොදාගන්නෙම අම්මා මුලින් කිව්වා වගේම රූකඩ සංදර්ශන, අපි අංගම්පොර, පහතරට සම්ප්‍රදායේ නැටුම්, කෝලම්, සොකරි මේ වගේ කාරණා ගොඩක් තියෙනවා අපිට උරුම වෙච්ච. මේ හැම එකක්ම අපි ප්‍රදර්ශනය කරනවා පාසල් දරුවන්ට. බොහොම සෝචනීයයි අපේ අධ්‍යක්ෂින් වසර කීපයක් පුරාවටම
පාසල් දරුවෝ 11ක් විතරයි මේ සඳහා සහභාගී වන්නේ. හැබැයි අතිශය වැදගත් වැඩිහිටියන් රාශියක්. මොකද අපේ වයසටත් වැඩි අපේ වයසේ හා ඒ සමාන වයස්වල පරතරයක් තියෙන උදවිය තමයි මේක නරඹන්නේ ඔවුන්ගේ හිතවල හදවත්වල තවමත් මේක තියෙන නිසා. වරණ පිළ අපා ඇත්තටම තාමත් මේ අපේ පරම්පරාවේ මිනිස්සුන්ගේ හදවතේ හිතේ මේ කාරණාව තියෙනවා. අපේ දෙමව්පියෝද මේ වැරද්ද කරන්න කියලාත් එක අතකට අපිට හිතන්න වෙනවා. මොකද අපේ දරුවන්ට අපි පොතේ අධ්‍යාපනයක් විතරමයි දෙන්නට උත්සාහ කරන්නේ. මේ අපි ලබපු වින්දනය දරුවන්ගෙන් ඉවත් කර ගැනීම නේද අපේ උරුමය ඔවුන්ට සංනිවේදනය නොකිරීම නේද වර්තමාන කර්මයක් වෙලා තියෙන්නේ කියලා ඔබතුමා ප්‍රකාශ කළා. ඔව් ඇත්තෙන්ම මා හිතනවා යට මමත් මේ යම් පොඩි එකතු කිරීමක් කළොත් හොඳයි. ඔබ 100% නිවැරදි. අපිත් ඒක වග උත්තර කාර්යෝ. අපි දරුවන්ට මේක දෙනවද? ඒගොල්ලෝ නිකන් හරි ඉල්ලීමක් කළොත් මේ මොනවා හරි සාම්ප්‍රදායික නාට්‍යයක් තියෙනවා, සාම්ප්‍රදායික සංදර්ශනයක් තියෙනවා අපි යමුද කියලා සමහර ලාකදී අපිත් අපේ කාර්යබහුලත්වයේ වේවා, එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගේ විෂය නිර්දේශයට අදාළ නොවන නිසා, පෙළ පොත්වල නැති නිසා, පන්තියේ සාමාර්ථයක් ගන්න ලකුණු ගන්න බැරි වෙන නිසා සමහර ලාකදී අපිත් ටිකක් පසුබෑමක් වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා අපිත් ඒක වගේ උත්තර කාර්යය තමයි. නමුත් මේ වෙද්දි බොහොම සාර්ථකව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්කත් සාකච්ඡා කරලා, විශේෂයෙන්ම කොළඹ සංස්කෘතික අමාත්‍යාංශයත් එක්කත් සාකච්ඡා කරලා අපි මේ සංරක්ෂණ වැඩපිළිවෙලක් කරලා තිබෙනවා. අපි නූතන තාක්ෂණයත් එක්ක CD වලට අපි සංරක්ෂණය කරලා තිබෙනවා දකුණු පළාත් තිබුණු සියලුම සම්ප්‍රදායන් වලට අදාළ නර්තන. ඒ සියල්ලක්ම අපේ මේ විදිහ අමාත්‍යංශයේ තිබෙනවා. ඕන කෙනෙකුට ඒක ලබා ගන්නට පුළුවන් සුළු මුදලක් ගෙවලා. තවමත් අපි තාක්ෂණික මට්ටමේ පොහොසත් නැති වුණත් අපිට කෙටි කාලයක් ලබා දෙනවා නම් අපි ඒ වෙළඳපොළට නිකුත් කරන්නත් අපි කටයුතු සූදානම් කරගෙන යන්නේ අවසර ඇතිව. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශයට අපි දැනුම් දීලා තිබෙනවා පාසල්වල පවත්වන සාහිත්‍ය උත්සවවලදී අනිවාර්ය අංගයක් විදිහට මේ පහතරට සම්ප්‍රදායන් වලට අදාළ සියලුම නර්තන ගායන ශෛලීන්, ඒ වගේම බෙර අපේ තිබෙනවා වර්ග කිහිපයක්, ඒ වගේම වෙනත් උපකරණ වර්ග කිහිපයක් තිබෙනවා වාදනයට අදාළව, ගායන සම්ප්‍රදායන් රාශියක් තිබෙනවා. මේ සියල්ලම කැටි කරලා ඒ සාහිත්‍ය කලා මහෝත්සවවලදී පාසල්වල වෙන වෙනම පවත්වන ඒ දරුවන්ට අදාළව, ප්‍රාථමික නම් ඊට අදාළව, ඒ වගේම උසස් පෙළ තියෙන පන්තියක් නම් ඊට අදාළව මේ උත්සවවලදී මේ සම්බන්ධ ප්‍රචාරණයක් දෙන්න කියලා. ඒ හරහා අපිට පුළුවන්කම තිබේවි ඔබත් මාත් කතා කළ මේ සෝදාපාලුවට යම් හරි විසඳුමක් දෙන්න. මොකද අපි අඳුරට සාප කරනවට වඩා අපි ඉන්නවා දැඩි මතයක එක පහනක් හෝ පත්තු කරලා අපේ කාලේ අපේ යුගයේ කාර්යභාරය කළොත් අපි වඩා සුදුසුයි කියන මතයක. ඇත්තටම ඒ කාරණාව තමයි සිද්ධ වෙන්නට ඕන. අපි අපේක්ෂා කරන්නේත් ඒ කාරණාවමයි. හරිදේ TV නාලිකාව තුළින් අපේ උරුමේ වැඩසටහනෙන් අපි සමාජගත කරන්නට උත්සාහ කරන්නේත් මේ කාරණාවමයි. මොකද අපිත් බලාපොරොත්තු වෙනවා මේ වගේ අපේ තියෙන උරුමය නැවත මතු කරලා ගන්නටත්, ඒ උරුමය සමාජගත කරන්න පිරිස්වලට අපි අවස්ථාවක් දෙන නිරන්තරයෙන් උත්සාහයක් ගන්නවා. ඒක තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා කියපු ආකාරයටම මේ සත් කාර්ය තවදුරටත් එහාට ගෙනියන්න, තව පිරිස් පොළඹාලන්නටත්, ඒත් එක්ක මේ කරන පිරිස්වලට දිරියක් වන්නටත් තමයි හරිදේ TV නාලිකාව අපේ උරුමය වැඩසටහන තුළින් මේ ආකාරයෙන් මේ උත්සාහය ගන්න. ඒත් එක්කම ලේකම්තුමා, අපේ දකුණු පළාතේ විශේෂයෙන්ම වෙරළබඩ තීරේ අපි දකිනවා මේ ලාංකීය නාට්‍ය ඉතිහාසයේ ආරම්භයේ තමයි කෝලම්. විශේෂයෙන්ම දැන් මනමේ නාට්‍ය මහාචාර්ය ඉදිරිවීර සත්‍යන්දයන් නිර්මාණය කරන්නේ මනමේ කෝල වැසුරෙන්. මේ මනමේ කෝලමට මුලින්ම දායකත්වය දක්වලා තියෙන්නේ අපේ ගාල්ල ප්‍රදේශයට සම්බන්ධ අම්පේ චාල්ස් ද සිල්වා ගුණසිංහ ගුරුණ්ඩාංශේ. ඒ ගුරුණාංශලා අපි ගුරුණාංශ කියලා කිව්වට ඔවුන් හොඳ සෞන්දර්ය වේදීන්, ඇත්තටම හොඳ සෞන්දර්යාත්මක හැඟීම් තිබුණු පිරිසක්. ඔවුන් සමහර වෙලාවට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නොලබපු අය වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඔවුන් තුළ තිබුණු මේ නෛසාර්ගික හැකියාව, නිසඟ හැකියාව තුළින් තමයි ඔවුන්ගේ නිර්මාණ කෞශල්‍ය අපි සමාජයට දැක්කේ. මේ තුළින් විශ්වවිද්‍යාල පවා බොහෝ උපකාරයන් උදව් ලබාගෙන තියෙනවා. මෙන්න මේ වෙරළබඩ තීරේ අපි දකින කෝලම්, ඒත් එක්කම අම්බලංගුඩ ප්‍රදේශයේ ලොකු ප්‍රසිද්ධියක් උසුලනවා රූකඩ කලාවට. ලංකාවේ අම්බලංගුඩ ප්‍රදේශය විතරමයි අපි මේ රූකඩ සම්ප්‍රදාය දකින්නේ. රූකඩ ගත්තාම ලෝක විවිධ රටවල්වල තියෙනවා. නූල් රූකඩ තියෙනවා, දඬු රූකඩ තියෙනවා, සෙවනැලි රූකඩ තියෙනවා, අත් රූකඩ තියෙනවා. නමුත් අම්බලංගුඩ ප්‍රදේශයේ වඩාත්ම ප්‍රසිද්ධ වෙන්නේ මේ නූල් රූකඩවට. අපි සමහර වෙලාවට විහිළුවට කියනවා මේ රූකඩයක් වගේ නැට වෙනවා කියලා. ඉතින් මෙන්න මේ රූකඩ කලාව නැමැති උරුමය අනාගතයට අරගෙන යන්න ඔබතුමාගේ අමාත්‍යංශය මගින් කරන මෙහෙවර පිළිබඳවත් පොඩි සඳහනක් කරන්නට කියලා ආරාධනා කරනවා. ඇත්තෙන්ම අර කිව්වා වගේම ඔබ මුහුදු කරේ නැත්තම් විරල ආශ්‍රිතව ප්‍රදේශවල තමයි මේ කාරණා ජනප්‍රිය වුණේ. කෝලම් සම්ප්‍රදායත්, කෝලම් සම්ප්‍රදාය කීපයක් තිබෙනවා, ඒ වගේම රූකඩ කලාවත්. රූකඩ ඇත්තෙන්ම අම්බලංගොඩ හා බලපිටිය ප්‍රදේශ දෙපැත්තම ආශ්‍රිතව තමයි මේක
බිහි වෙන්නේ. එතෙන්දී ඔබ කිව්වා වගේම අපි යටත් විජිත යුගයේදී තමයි මේ කෝලම් සම්ප්‍රදායට විවිධ අංග එකතු වුණේ. අපි අහලා තිබෙනවා නොන්චි කෝලම, සමහර වෙලාවකදී රාළහාමි කෝලම, පොලිස් කෝලම, ඔය වගේ කෝලම් කීපයක් තිබෙනවා. නමුත් මේ කෝලම් වලට එක එක අගයන් එකතු වෙලා, මෝණු එකතු වෙලා, ඒ වගේ මේගොල්ලන්ගේ නිර්මාණාත්මක හැකියාව එකතු වෙලා මේ කෝලම් සම්ප්‍රදාය වර්තමාන වෙද්දී ජාතික උරුමයක් බවට පත් වෙලා තිබෙනවා ශ්‍රී ලංකාවේ. විදේශීය ජාතිකයන් බොහොම ආඩම්බරෙන්, ඒ වගේම විදේශීය ජාතිකයන් හරි කැමැත්තෙන් මේව නරඹනවා. රූකඩ කාරණාව ගැන කතා කරොත් අම්බලංගුර ප්‍රදේශයේ තමයි ලංකාවේ රූකඩවල මූලාරම්භය වෙන්නේ. ලෝකේ නූල් රූකඩවලින් ශ්‍රී ලංකාවට ලැබෙන තැන දකුණු පළාතට නිතැතින්ම හිමි වෙනවා මේ රූකඩ කලාවත් එක්කම. අපට මතකයි කොළඹ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා ලෝකේ රූකඩ දිනයක් නම් කරලා තිබෙනවා මාර්තු මාසේ. ඒ රූකඩ දිනේදී අපට පුළුවන්කම ලැබුණා අම්බලංගුර ප්‍රදේශයේ ඉන්න මේ රූකඩ ශිල්පීන් එකතු කරලා සාකච්ඡා කරලා ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් කතා කරලා කොළඹ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා සුළු උපකාර කිහිපයක් කරන්නට මායින් සෑහීමකටපත් වන්නේ නැහැ. අපේ ගරු අමාත්‍යතුමත් අපිත් සාකච්ඡා කරලා එළඹෙන වසරේ ඉඳලා 2019 ඉඳලා අපේ ලැබෙන ප්‍රතිපාදන හරහා ඔවුන්ගේ රූකඩ සංරක්ෂණය කරන්නටත් ඔවුන්ට රූකඩ සංදර්ශන පවත්වන්නට වර්ෂය පුරාවටම අවස්ථාව උදා කරලා දෙන්නත් කටයුතු කරලා තිබෙනවා. එතෙන්දී මා සිහිපත් කරන්නට ඕන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක් තිබෙනවා. දිස්ත්‍රික්ක විදියට ගාල්ල මාතර හම්බන්තොට විදියට පාසල්වල පැවැත්වෙන අර මා මුලින් කිව්වා වගේම සාහිත්‍ය උත්සවවලදී මේ රූකඩ සංදර්ශන පවත්වන්නට කියලා. නමුත් අවාසනාව අපේ පාසල් දරු දැරියෝ තවමත් වර්තමාන වෙද්දී ඒ රූකඩ සඳහා ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ. ඇත්තටම ලේකම්තුමනි, දැන් අපේ වර්තමාන පරම්පරාව දිහා බැලුවහම දැන් ඔබතුමා කියන විදිහට අපේ ඊළඟ පරම්පරාව, එහෙම නැත්නම් ඊළඟ අනාගතය මේ පිළිබඳව එතරම් අවධානයක් නොකරන බව තමයි පැහැදිලි. ඒත් ලේකම්තුමනි, අපි දකිනවා මේ සමාජය තුළ විදේශිකයෝ මේ සංචාරකයන් පැමිණෙන කාලේ, විශේෂයෙන් නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලවකවානුව තුළ අපි දකිනවා බහුලව ඔවුන් මේවායින් වින්දනයක් ලබනවා. මේ කලාවන් තුළින් ලබන වින්දනේ හිංසාකාරී වින්දනයක් නෙමෙයි, බොහොම අහිංසක වින්දනයක් ලබන්නේ. අපි අර කියන හැටියට මේ සමස්ත පංචේන්ද්‍රයන්ව සන්තර්පණය විය හැකි වින්දනයක් ලබනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් බැලුවහම මේ ඉදිරිපත් කරන ශිල්පීන් එක හැකියාවක් තියන අය නෙමෙයි. විශේෂයෙන් මම දකින හැටියට රූකඩ ශිල්පීන් කියලා කියන්නේ ඔවුන්ට රූකඩේ නටවනවා විතරක් නෙමෙයි, ඔවුන්ට ගායන හැකියාව තියෙනවා, වාදන හැකියාව තියෙනවා. මේ සියල්ල එකතු වෙච්ච දැවැන්ත උරුමයක් තමයි මෙතන එකතු වෙලා තින්නේ. දැන් මේ විදේශිකයන් මේවායින් වින්දනයක් ලබන්නටත්, අපේ දරුවන් මේයින් වියුක්ත වෙන්නටත් විශේෂ දෙයක් මොනවා හරි තියෙනවා කියලා ඔබතුමා දකිනවද? මා හිතනවා මේක මගේ පුද්ගලික මතය විදිහට මාව කීම සුදුසුයි කියලා. මා අපි රජයේ සේවකයන්ට යම් යම් ප්‍රතිපත්ති විචනය කිරීම සුදුසු වන්නේ නැහැ. ඒක අපේ නීති රීතිවලට අයිති වෙන දෙයක්. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය වගකිව යුතු කියන මතයක මා ඉන්නවා. අපේ අධ්‍යාපන ක්‍රමයේදී සෞන්දර්යයට තියෙන තැන සම්බන්ධයෙන්, සාහිත්‍ය හා කලාවට තියෙන තැන සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් තිබෙන්නේ. විදේශීය ජාතිකයන්ට මේ හැකියාව, මේ අවශ්‍යතාවය ඇවිල්ලා තියෙන සම්පත් ඔවුන්ගේ විෂය නිර්දේශවලට මම පෞද්ගලික දන්න කාරණයක් මේක ඇතුළත් කරලා තිබෙනවා. ඔවුන්ගේ රටේ සාම්ප්‍රදායික විෂයන් මොනවද, ඔවුන්ගේ රටේ සාහිත්‍ය හා කලාව කොහොමද පෝෂණය වුණේ කියන කාරණේ සම්බන්ධයෙන් ප්‍රාථමික අවධියේ ඉඳලා කොහොමද විකාශන වුණේ කියලා මේ දරුවන්ට උගන්වනවා. ඔවුන් එකට ආස වෙනවා, ඔවුන් එකට කැමති වෙනවා, ලැබි වෙනවා, කෑදර වෙනවා. ඉතින් අපේ රටේ මේ අධ්‍යාපන ක්‍රමේ තිබෙනව ගැටලුවක්. මේ ගැටලුව සම්පූර්ණයෙන් වගකිව යුතුයි කියන මතයක මම ඉන්නේ. අපිට ගෙදරදී මේ සම්බන්ධයෙන් දරුවන්ට පුරුදු කරන්න වෙලාවක් වෙන්නේ නැහැ. මොකද යාන්ත්‍රණයට වැටලා මේ දරුවෝ දුවනවා තරඟයක්. මේ තරඟේ දුවද්දී අතරමඟ අපි නතර කරොත් මේ අපේ කලාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න, අපේ මේ සාහිත්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා අපේ දරුවෝ තනි වෙනවා. අපිත් හොද කලාව වෙනුවෙන්දී අපි මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ හෘදයේ TV නාලිකාව වැනි නාලිකා හරහා අපි සමාජගත කරන්න ඕන මෙන්න මේ පණිවිඩය. සෞන්දර්යයෙන් තොර මිනිහා වියලි, සෞන්දර්යයෙන් තොර ජනතාව වියලි. ඒ කාරණාව අපි අත්දකින්නවද වර්තමානයේ වෙද්දී? පාසල් ප්‍රජාව මේ ගමන ගිහිල්ලා කොහෙද නතර වෙන්නේ? විදේශිකයෝ මුදල් වීදම් කරගෙන අපේ රටට ඇවිල්ලා මේ දෙන් ලබන වින්දනේ ඔබ කිව්ව කාරණේ හරි. පංචේන්ද්‍රයන්ම පිනවන්න පුළුවන් මේකෙන්. අති දක්ෂ ශිල්පීන් ඉන්නේ රූකඩ වේවා, කෝලම් වේවා, ඔවුන්ගේ සියලුම, ඔවුන්ගේ අංගයන් සියල්ලක්ම ක්‍රියාවේද වෙනවා. කට, කන, නහය, ඒ වගේම ඇඟිලි, ඒ වගේම ඔවුන්ගේ හාස්‍ය, මේ සියල්ලක් මත වෙන මේ රූකඩ කලාවේ, කෝලම් කලාවේ වගේම. ඒ නිසා මේ වගේ අනුභවණීය කලාවක් මේ රූකඩ කලාව කියලා කියන්නේ. මා දන්නේ නැහැ විසඳුම මොකක්ද කියන කාරණේ. නමුත් අපිට යෝජනා කරන්න පුළුවනි. පහු වෙලා නැහැ දැන්. අපි තවමත් වර්තමානයේ අපි ඉන්නේ. මේ වර්තමානයේ බොහොම සුන්දරයි. අපිට ආරම්භ කරොත් අද ඉඳලා
මා හිතනවා තව වසර දෙකක් ඇතුළත සංස්කෘතික අමාත්‍යාංශයේ විදිහට අධ්‍යාපන අමාත්‍යාංශයටත් ජාතික ප්‍රතිපත්තියක් විදිහට සකස් කරනවා නම් රටටත් දෙන්නට මේ රූකඩ කලාව හානෙකුත් අපේ උරුමයන් අපිත් සෝදානම් අමාත්‍යාංශයක් විදිහට උදව් කරන්නට. ඇත්තටම වර්ණන් පෙරේරා මහත්මයා මේ රූකඩ කලාවත් එක්ක බැඳුණු ඊළඟ කාරණාව තමයි විස්මෝණු. අපි දන්නවා අම්බලංගොඩ ප්‍රදේශයේ ලංකාවේ විස්මෝණු සඳහා ඉතාම ඉහළ ප්‍රසිද්ධියක් දරනවා. විශේෂයෙන්ම කදුරුලී අරගෙන මේ කදුරුලීෙන් නියනයි අතකොළුවයි දෙක පාවිච්චි කරලා බොහොම අපූරු නිර්මාණයක් කරනවා. මේ නිර්මාණය සමහර වෙලාවට ඒකත් පාරම්පරිකයි. පරම්පරාවෙන් පරම්පරාවට ඒ මුහුණේ ගල්වන වර්ණය වෙනස් වෙනවා. සමහර වෙලාවට කැටේම වෙනස් වෙනවා. හැබැයි ඒ තුළ අපි දකින අපූරු සුන්දරත්වයක්. මේ අම්බලංගොඩ විස්මුහුණු කලාව විශේෂයෙන්ම මාතර ප්‍රදේශය ගත්තාම මිරිස්සේ කෝලම් මුහුණු උඩුපිල කලා සංගමයේ සතුව තවමත් හොඳ කෝලම් මූණු කට්ටලයක් මම දැකලා තියෙනවා. බොහොම අපූරු කෝලම් මූණු කට්ටලයක්. ඒක සාම්ප්‍රදායික විදිහට දැනටමත් සංරක්ෂණය කරලා තියෙන්නේ. ඉදිරියට මේ විස්මූණු කලාව පිළිබඳවත් ඔබතුමාගේ අමාත්‍යාංශය අවධානය යොමු කරලා ඇති. ඇත්තෙන්ම විස්මූණු කලාව මේ වෙද්දි සංචාරක ව්‍යාපාරත් එක්ක අතිශය දියුණු වෙලා තිබෙන්නේ. අම්බලංගොඩ පරම්පරා කිහිපයක් ඉන්නවා, උඩුපිල පරම්පරා කිහිපයක් ඉන්නවා. වර්තමාන වෙද්දි අම්බලංගොඩ පරම්පරා කිහිපය තමයි බොහොම ජනප්‍රිය වෙලා ලෝක පුරාවටම මේ සම්ප්‍රදාය ලංකාව දකුණේ අභිමානයේ ඉදිරියට අරගෙන යන්නේ. මම එකෙන් කියන්නේ නැහැ උඩුපිල හායු මාතර ඒ පිරිස් ඒ සම්බන්ධයෙන් යොමු වෙලා නැහැ කියලා. නමුත් අපි උණු ආරක්ෂා කරගත යුතුයි. මේ වෙද්දි දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ විදියට වඩා දකුණු පළාත් සංචාරක අමාත්‍යාංශයේ තමයි සම්පත් මැදිහත් වෙලා මේ කටයුතු ගොඩක් සාර්ථකව කරගෙන යන්නේ. ඒ නිසා සංස්කෘතික අමාත්‍යාංශය ඉදිරියේ අපි සුළු මැදිහත් වීම් කිහිපයක් මේ වෙද්දි කරලා තිබෙනවා. මේ විස්මුණු සංරක්ෂණය සම්බන්ධයෙන් ඒක ජාතික වශයෙන් වැදගත් උරුමයක් අපිට, විශේෂයෙන් දකුණු පළාතෙන් රටට දීපු උරුමයක් නිසා මේ විස්මුහුණු තනන උදවිය මුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයක් තිබෙනවා. අන්නේ ගැටලු වලට අපි මුණ දීමට ඔවුන්ට ශක්තිය ලබා දෙන්නේ පළවෙනි කාරණේ තමයි කදුරු ලීය සම්බන්ධයෙන් තියෙන ගැටලු. එහි සම්බන්ධයෙන් නෛතික ප්‍රතිපාදන පළාත් සභාවක ඉදිරියට සංස්කෘතික අමාත්‍යාංශය ඉදිරියට අපිට විසඳලා දෙන්නටත් බැහැ. මොකද ඒ බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් තියෙන කාරණා. නමුත් සංරක්ෂණාගාරයක් පිහිටවල දකුණු පළාත් දරු ප්‍රධාන අමාත්‍යතුමා මෙහිදි සිහිපත් වෙනවා අපිට. ශානන් ජෙලාල්ද සිල්වා මැතිතුමා අම්බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ක එකතු වෙලා ටුක්කවඩු පරම්පරාවේ විස්මුහුණු සංරක්ෂණය කරන්නට, ටුක්කවඩු පරම්පරාවේ කෝලම් මුහුණු සංරක්ෂණය කරන්නට සංරක්ෂණාගාරයක් පිහිටවල තිබෙන අම්බලංගොඩ. ඇත්තෙන්ම මා යෝජනා කරනවා මේ හෘදේ ටීවී නාලිකාව හරහා මේ නරඹන සිළුන් දෙනාට ඒ විස්මුහුණු සංරක්ෂණාගාරේ නරඹන්නට යන්න. අපේ පරම්පරා විදවිය සජීවීව කොහොමද මේ විස්මුහුණු කපල, විස්මුහුණු සායම් ගල්වල දුමේ තියලා, දුම්වද්දලා, ඒ වගේම ඔවුන් ඒ සඳහා පේ වෙලා මේ කටයුත්ත කරන්න කොහොමද කියලා සජීවීව බලා ගන්නට පුළුවන්. මේ වෙද්දි අර මා මුලින් කියපු කාරණයට යලිත් මා ප්‍රවිෂ්ඨ වෙනවා. විදේශිකයන් සංඛ්‍යාවයි තවමත් අතිවිශාල, දේශීය සංඛ්‍යාවට වඩා නරඹන්න. ඒ නිසා ඇත්තටම වරන් පෙරේරා මහත්මයා විස්මුහුණු කලාව කියලා කියන්නේ ලීයක් අරගෙන ලීයට නියනෙන් ගහලා ඒ මුහුණක් නිර්මාණය කිරීමක් නෙවෙයි. මේ මත එක්කුණු උරුමයක්, එහෙම නැත්නම් සංස්කෘතියක් තියෙනවා. මේකට සමහර වෙලාවට ලී කොටයක් කපා ගන්න යනකොට ඒකට නැකතක් බලනවා. ඒකට පිටත් විය යුතු සුබ වේලාවක්, හෝරාවක් බලලා තමයි පිටත් වෙන්නේ. ඒත් එක්කම මේ ගසක් කපන්න අවශ්‍ය කරන දිනය, කාලය, වකවානුව ඒකත් වෙන් කරගන්නවා. වෙන් කරගෙන වතාවත් කරලා පේ වෙලා ගිහිල්ලා මේ කඳක් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ මේ කඳ තමන්ට අවශ්‍ය විදියට ප්‍රමාණයට සස් කරගෙන ඊට පස්සේ නැවතත් නැකතක් බලලා තමයි මේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. මෙන්න මේ වගේ මේ විස්මුහුණු කලාවෙත් අපේ සංස්කෘතිය හා බැඳුණු, එහෙම නැත්නම් අපේ උරුමය හා බැඳුණු මහ දැවැන්ත කාරණාවන් ගොඩක් තියෙනවා. මේ සියලුම දේවල් එකතු වෙච්ච අපි ඇත්තරම දැක්කොත් එහෙම විස්මුහුණක් විතරයි අපිට ඇහැට පේන්නේ. හැබැයි මේ විස්මුහුණ පිටිපස්සේ තියෙනවා මහ දැවැන්ත සංස්කෘතියක්, මහ දැවැන්ත උරුමයක්. ඒ උරුමය සමාජගත කරන්න තමයි ඔබතුමාගේ අමාත්‍යාංශයේ යම් කටයුත්තක් කරන්නේ. යම් සුළු දෙයක් කරත් ඒක අපි සාධනීය විදිහට දකිනවා හෘදේ ටීවී නාලිකාව තුළින්. මොකද අපේ අවශ්‍යතාවයත් මේ යහපත් යමක් සමාජගත කරන්නට, අපේ ඓතිහාසික උරුමය තුළ අපි හඳුනාගත්තු දේ සමාජගත කිරීම තමයි අපේ හෘදේ නාලිකාවෙත්, හෘදේ ටීවී නාලිකාවෙත් අපේ අරමුණ, අපේක්ෂාව වෙන්නේ. ඒත් එක්කම මම තවත් මානයකට යන්නට සූදානම්. ඒ තමයි මේ දකුණු පළාතේ තියෙනවා විශේෂ තත්ත්වයක්. ඒ තමයි විශේෂ ශ්‍රේෂ්ඨයක්. ඒ තමයි හිටිවන කවිය. අපි අගනුවර තරුණ කවි සමාජය එකක් අහලා තිනවා.
හැබැයි මේ අගනුවර තරුණ කවි සමාජය වැඩි හැරෙන්නේ වයසක උදවිය. හැබැයි මේ වයසක උදවිය වුණත් මේක හඳුන්වන්නේ අත්ත කසය කියලා. එහෙම නැත්නම් අගනුවර තරුණ කවි සමාජය කියලා. මේ අගනුවර තරුණ කවි සමාජයේ දැවැන්ත ප්‍රතිරූප ගොඩනැගුනේ දකුණෙන්. ගාල්ලි බර්ලින් කිව්වහම ලංකාවේ නාහපු කෙනෙක් නැහැ. ඒ පිළිබඳව නාසපු කෙනෙක් නැහැ. ඔහුගේ කවිය රස නොවිඳපු කෙනෙක් නැහැ. හිටිවන කවියටත් ඔබතුමාගේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයෙන් යම් දායකත්වයක් දෙනවද කියලා දැනගන්නට මම කැමතියි. ඇත්තෙන්ම මේ වෙද්දී අපේ ඔබ කිව්වගේ බර්ලින් කවියා, කිරලගහවිල මාටින් ජයවර්ධන කවියා වගේ කවි රාශියක් දකුණු පළාතෙන් බිහි කළා, රටට අරගෙන ගියා, ලෝකෙට අරගෙන ගියා. වර්තමාන වෙද්දී දිස්ත්‍රික්ක තුනෙම තිබෙනවා කවි සමාජ තුනක්. මේ තුම අපි දායකත්වය ලබා දෙනවා. වාර්ෂික ඔවුන්ගේ කවි සම්මේලනවලට අපි බරපැන දරනවා වගේම අපේ සුභාසින්සනත් එක්ක ඔවුන්ගේ ඒ හැකියාව වර්ධනය කරගන්නට අවශ්‍ය කරන පහසුකම් බොහෝ ප්‍රමාණයක්. මා සියල්ලම කියලා කියන්න යන්නේ නැහැ, ඒක සුදුසු වන්නේ නැති නිසා. බොහෝ ප්‍රමාණයක් අපි ලබා දෙනවා. හිටිවන කවිය කියලා කියන්නේ අති විශේෂ දක්ෂතාවයක්. අපට මතකයි ප්‍රාදේශීය ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරු, අනෙකුත් සියලුම රජයේ නිලධාරීන් රසවිඳින මේ හිටිවන කවිය සම්බන්ධයෙන් අපේ ප්‍රසිද්ධ රජයේ සේවක ගණනාවක් හිටිය දකුණු පළාතෙන් බිහි වෙච්ච මා නම්බම් වශයෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට නොගියත් උන්ට උපහාරයක් විදිහට මා හිතනවා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමා වර්තමානයේ අපි පවත්වපු සාහිත්‍ය හා කලා මහෝත්සවයේදී අකුරැස්ස ප්‍රදේශයේ ඉපදිලා අකුරැස්ස ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් ධූරිය දරලා ඒ තමයි මේ මූලිකත්වයේ ගත්තේ. අපේ බද්දිගම ඉන්නවා හිටිවන කවි කියන එච් එල් අමරසේකර කිවිඳු. එතුම තමයි ගාල්ල දිස්ත්‍රික් කවි සම්මේලනයේ සභාපතිවරයා. එතුමත් බොහොම දක්ෂ විදියට කිරලගහවිල මාටින් ජයවර්ධන කවියගේ කවිය ගුරු තනතුරේ තබාගෙන කටයුතු කරන කවිකාරකම පිරිච්ච නිලධාරිය. මා මේ කිහිප දිනකගේ නම් ගම් විතරක් සඳහන් කරාට ස්වාමින් වහන්සේලා රාශියක් ඉන්නවා. හැබැයි සම්පත් අර මා මුලින් කතා කර කාරණේට යම් වෙනසක් දකිනවා. ගාල්ල දිස්ත්‍රික් තරුණ කවි සම්මේලනයේට ඔබ කිව්ව වගේ තරුණ කවි සම්මේලන වලට ඒකේ ඉන්නවා වැඩිහිටි උදවිය, තරුණ උදවිය වගේම බාල උදවියත්. පාසල් දරුදරියෝ 20කට ආසන සංඛ්‍යාවක් සහභාගී වුණා 2018 වසරේ තරුණ කවි වාර්ෂික සමුළුවට. ඇත්තෙන්ම සාධනීය තත්ත්වයක් එය. මා හිතනවා එතනින් හෝ අපි ආරම්භ කරන්න පුළුවන් නම් අපේ මේ ධෛර්යමත් කිරීම කවියට තිබෙන අපේ දරුවන්ගේ වඩා සුදුසුයි. මට අවාසනාවකට මාතර හා හම්බන්තොට කවි සම්මේලන දෙකට සහභාගී වෙන්නට උනේ නැහැ. නමුත් ගාල්ලෙන් ලැබුණු මේ ප්‍රවණතාවයත් එක්ක ලොකු ජවයකින් අපි ඉන්නවා පාසල් දරුවන්ට ප්‍රචලිත කරන්නට මේ අපේ කවි හැකියාව. මං හිතන්නේ වෙනන් පෙර මහත්මයා මේ හිටිවන කවිය කියලා කිව්වහම අපිට දකුණු පළාතේ විශේෂ ගාල්ල දිස්ත්‍රික්කය අමතක කරන්න බැහැ. ලෝක වාර්තාවක් තියලා තියෙනවා. අපි කිවිඳියක් කණංකේ ලතාද සිල්වා කිවිඳිය පැය 24 කවි මඩුවක් පවත්වලා ලෝක වාර්තාවක් පවත්වලා තිබෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි හරිදේ ටීවී නාලිකාවෙත් කවුනද වින්දන වැඩසටහන ඉතාමත්ම විශිෂ්ට වැඩසටහනක් විදිහට සමාජගත වෙලා තියෙනවා. බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරවලින් අපි ඒක දකිනවා. මෙහිදී අපි මතක් කරන්න ඕන අපේ සරත් අබේසේකර කිවිඳුන්. සරත් අබේසේකර කිවිඳුන්ගේ මෙහෙයවීමෙන් තමයි කවුනද වින්දන වැඩසටහන හරිදේ ටීවී නාලිකාව තුළින් විකාශය වෙන්නේ. විශේෂයෙන්ම ඔබේ කවි පැනයට ඉතාම අපූරු පිළිතුරු ලබා ගන්නට මෙහිදී හැකියාව තිබෙනවා. ඒත් එක්කම කවි මඩුවක් පවත්වනවා දකුණු පළාතේ ඉන්න ප්‍රසිද්ධ කිවිඳුන් කිවිඳියන් ගෙන්නලා මේ හරිදේ ටීවී නාලිකාවේ මැදිරිය තුළ ඔවුන්ගේ කාව්‍යමය හැකියාවන් ඔබට එළි දකින්නට ඔබට දැක බලා ගන්නට හරිදේ ටීවී නාලිකාව ඔබට අවස්ථාවක් ලබා දීලා තිබෙනවා. ඒ අනුව බැලුවහම ලේකම්තුමනි හිටිවන කවියටත් දකුණු පළාතේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයෙන් ලැබෙන්නේ නොමද සහයක්. සැබවින්ම අපි අපේක්ෂා කරන්නේ මේ කාරණාවම තමයි. මොකද අපිටත් ඕන කරන්නේ හරිදේ ටීවී නාලිකාව තුළින් අපේ උරුමය සමාජගත කරන්න කරන මේ උත්සාහය තුළින් මේ සමාජයේ එක අතකින් වියකී යන දේවල් අනාගතයට දායාද කිරීම තමයි. ඒත් එක්කම ලේකම්තුමනි විශේෂ කාරණාවක් මතක් කරන්න ඕන. දකුණු පළාතේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික උපදේශක මණ්ඩලය ඉතාමත්ම වැදගත් වෙනවා. මේ සංස්කෘතික උපදේශක මණ්ඩලයේ කාර්යභාරයන් මොන වගේද, මේ උපදේශක මණ්ඩලයේ සමන්විත වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණාවත් අපි ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි. මා මුලින් කිව්වා වගේම 13 වන අනුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්පත් අපිට සංස්කෘතික හා කලා කටයුතු විෂය පළාත් සභාවට පැවරෙද්දී එහි ප්‍රඥප්ති මගින් තමයි බලතල අපි ලබාගෙන තිබෙන්නේ. ප්‍රඥප්තිය කියලා කියන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලබන පනතක් හා සමානව නීතියක් හා සමානව පළාත් සභාවට අනුගත වෙන ව්‍යවස්ථාවක් නැත්නම් ලියවිල්ලක්. මේ ප්‍රඥප්තියේ තිබෙනවා පැහැදිලිව සඳහන් කළ දකුණු පළාත් සභාවේ සාහිත්‍ය හා කලා කටයුතු සම්බන්ධයෙන් උපදේශක මණ්ඩලයක් විය යුතුය කියලා.
ඒ අනුව තමයි විශ්වභාරගරු අමාත්‍යතුමා අමාත්‍යංශ ලේකම්වරයත් සමග සාකච්ඡා කරලා ඒ සඳහා සුදුසු උපදේශක මණ්ඩලයක් පත් කරගන්නේ. මා මෙහිදී සිහිපත් කළ යුතුයි වසර 3ක් පුරාවට ඒ උපදේශක මණ්ඩලයේ කටයුතු මෙහෙයවෙනවා. ඔවුන් තමයි දකුණු පළාතේ සංස්කෘතික හා කලාකටයුතු විෂයන් සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නේ ප්‍රවීණයන් විදියට කුමන ආකාරයෙන් වසර පුරාවටම සැලසුම් කළ යුතුද වැඩ රාජකාරී ඒ වගේම කුමන ඉසව් සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබා දිය යුතුද කියන කාරණය ගැන. එතෙන්දී පූජ්‍ය අඟුලුගහ ධම්මින්ද ස්වාමින් වහන්සේ රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ දකුණු පළාතේ ඉපදිලා දකුණු පළාතේ ස්වාමින් වහන්සේ නමක් විදියට විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාවේ සිය දහස් ගණනකදී නැනසපාදලා අද විශ්‍රාමික සුවෙන් ඉන්නවා. උන්වහන්සේ තමයි අපේ සංස්කෘතික හා කලාකටයුතු අමාත්‍යාංශ උපදේශක මණ්ඩලයේ ගරු සභාපති ධුරය දරන්නේ. ඒ වගේම තමයි අපේ තව ස්වාමින් වහන්සේලා රාශියක් සමාජික විදියට කටයුතු කරනවා. ඊළඟට පූජ්‍ය පක්ෂයේ විදියට විශේෂයෙන් අන්‍යාගාමිකයන් මා සිහිපත් කළ යුතු නිහාල නායකකාර පියතුමා ඒ වගේම වෙනත් ආගම්වල අපේ සමාජිකයන් එහි කටයුතු කරනවා. ඊට අමතරව මහාචාර්යවරු ආචාර්යවරු ආදීන් 15ක සංඛ්‍යාවක් මේ අවස්ථාවේදී අද දිනේ වෙද්දී අපේ සංස්කෘතික උපදේශක මණ්ඩලයේ කටයුතු කරගෙන යනවා අමාත්‍යංශයත් එක්ක අනුබද්ධ වෙලා. ඔවුන් හරහා තමයි අපි වසර පුරාවටම කරන වැඩ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ. උදාහරණයක් වශයෙන් මා කිව්වොත් ඓතිහාසික ස්ථාන සංරක්ෂණයේ කටයුතු අපි කරනවා නම් ඔවුන්ගේ මැදිහත් වීම අපි අතිශයින් අපේක්ෂා කරනවා. සාහිත්‍ය හා කලා මහෝත්සවයේ දකුණු පළාත ක්‍රියාත්මක වෙද්දී ඔවුන් තමයි තීරණය කරන්නේ අපි ලබා දෙන සම්මාන කුමන ආකාරයේ උදවියට දිය යුතුද. ගිය වසර ඊට පෙර වසරවලදී අපි ලබා දුන්නා නම් ඒ අඩුපාඩු සිද්ධ වුණා නම් ඒව සම්බන්ධයෙන් සාකච්ඡා කරලා විවෘතව ඔවුන් අදහස් දක්වීම කරනවා. ගරු අමාත්‍යතුමාත් අමාත්‍යාංශ නිලධාරිනුත් එක්ක බොහොම සුහදව කටයුතු කරන පිරිසක් තමයි මේ උපදේශක මණ්ඩලය. ඔවුන්ගේ සහය වසර පුරාවටම අපිට ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් මා ස්තුතියකුත් පිරිනමන්නට කැමතියි මේ අවස්ථාවේදී. ඒත් එක්කම වර්ණන් පෙරේරා මහත්මයා සංස්කෘතික උපදේශක මණ්ඩලයෙන් මේ වගේ සේවාවක් වෙන අතරේ ඔබතුමා සඳහන් කළා අමාත්‍යාංශයේ විශේෂ උත්සාහයක් දරමින් ඉන්නවා මේ මොරවක්කෝරළේ සාහිත්‍යය එහෙම නැත්නම් මොරවක්කෝරළේ වංශකතාව සමාජගත කරන්නට කියලා. මේ මොරවක්කෝරළේ වංශකතාව කෘති රචනාවෙන් පිළිබඳවත් ඔබතුමාට පුළුවන්කමක් ඇති යම් අදහසක් ඉදිරිපත් කරන්න. ඔව්. මොරවක්කෝරළේ වංශකතාව ග්‍රන්ථය රචනා කිරීමට ආරම්භ කළේ 2017 වසරේ පහුගිය වසරේ. වංශකතාවක් රචනා කිරීම පහසු වන්නේ නැහැ. මගෙත් පළමු අත්දැකීම නිසා ඒ සම්බන්ධයෙන් මා නිහතමානීව පිළිගත යුතු යම් ප්‍රමාදයක් තිබුණාදෝ කියන සැකයක් මගේ හිතේ තිබෙනවා. එහි ප්‍රමුඛත්වය ගන්නෙත් අපේ උපදේශක මණ්ඩලයේ ගරු ස්වාමින් වහන්සේ, සභාපති ස්වාමින් වහන්සේ, මහාචාර්ය අඟුලුගහ ධම්මින්ද ස්වාමින් වහන්සේ, ඒ වගේම ස්තුති පූර්වක සිහිපත් කරන්නට උණු දායකත්වය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකවරයක් විදිහට කටයුතු කළ මහාචාර්ය විධානපතරණ මැතිණිය මොරවක්කෝරළේ ඉපදිලා මොරවක්කෝරළේ වංශකතාවේ ලොකු බරක් රට අරගෙන කටයුතු කරන මැතිණිය. ඒ වගේමයි මහාචාර්ය දේව මයිකල් මැතිතුමා රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදිහට එතුමත් සහයෝගය දක්වනවා. මේ තුන් කට්ටුව තමයි ප්‍රමුඛත්වය අරගෙන මේ කටයුතු කරගෙන යන්නේ. හිටපු ගරු අමාත්‍යතුමා විදියට විරසෝණ විරසින් මැතිතුමාගේ සංකල්පයක් තමයි මොරවක්කෝරළේ වංශකතාව. මාතර වංශකතාවට සමගාමීව මොරවක්කෝරළේ වංශකතාව ග්‍රන්ථාරූඪ කළ යුතුයි කියන මතයක තමයි විරසෝණ විරසින් ගරු මන්ත්‍රීතුමා හිටියේ. මේ වෙද්දී අපි ඒ කටයුතු සියල්ලක් වන මෙවල තිබෙනවා. එතෙන්දී මා සිහිපත් කළ යුතුයි මොරවක්කෝරළේ ඉතිහාසය, වපසරිය, ආර්ථික රටා, සමාජමය රටා, අධ්‍යාපනය, ආගම් සම්බන්ධ කටයුතු, විදේශීය ආක්‍රමණවලදී කුමන ආකාරයෙන් හැසිරුණාද කියන කාරණේ, දේශපාලනය විතරක් නෙමේ නූතන තාක්ෂණය, ප්‍රවාහනාදී මාතෘකා රාශියක් හරි සම්පත් අපි කතා කරගෙන යනවා මේ වංශකතාවේ. ඒක වංශකතාවක්. ඒක අලුත් වෙන්නට ඕනේ. ඒ නිසා මේ විද්‍යෙහි සියලුම කටයුතු සම්පාදනය වෙලා හමාරයි මගේ දැනීම හැටියට. තවත් ඡායාරූප කිහිපයක අඩුපාඩු තිබෙනවා. ඊට අමතරව වෙනත් කාරණා කිහිපයක් නිසා තමයි තාක්ෂණික කාරණා මේ ග්‍රන්ථය අපිට මේ විද්‍ය අපි අතට නොලැබුණේ. නමුත් 2019 වසරේ මුල් කාර්තුව ඇතුළත අපට වාසනාව ලැබේවි. හෘදේ ටීවී නාලිකාව හරහාම ආයේ පණිවිඩය ලබා දීම සුදුසුයි. අපේ දකුණු පළාතේ රටවැසියන්ටත් මොරවක්කෝරළේ වංශකතාව අපට පුළුවන්කම තිබේවි එළිදක්වන්නට 2019 වසරේ මුල් කාර්තුවේදී. එතෙන්දී අපි ඓතිහාසික රුමෑන් ගැන කතා කරනවා. රම්මලේ කන්ද යෝග විශේෂයෙන් සඳහන් කළ යුතුයි දිනියායේ කොළිනිගම රජමහා විහාරය දළදා වහන්සේ රැකගන්නට කුමන ආකාරයෙන් දායකත්වයක් දුන්නාද කියන කාරණය සම්බන්ධෙනුත් ඓතිහාසික වශයෙන් නොපලන් කතා රාශියක්. ගැටපුර රජමහා විහාරයේ වටිනාකම කොහොමද ලැබුණේ? රන්මලේ කන්දේ කොමුණ ආකාරයෙන් දළදා මාලි දළදා අපේ දළදාව සංගවල තිබුණේ? වලගම්බා රජුරුව, පරාක්‍රමබාහු කුමාරයා ඔවුන්ගේ මුල් කාලේ කොහොමද ගත කරේ මොරවක්කෝරළේ කියන කාරණා සම්බන්ධෙනුත් සාකච්ඡා වෙනවා. විශේෂයෙන්ම වර්තමානයේ දේශපාලනයට අවතීර්ණ වුණු මා හිතනවා එස්.ඒ. වික්‍රමසිංහ වැනි දොස්තර සුගිස්සර වික්‍රමසිංහ වැනි
උදවිය කොහොමද මේ මොරවක් කෝරලට දායක වෙලා ඒ වගේම වර්තමානයේ වෙද්දී ඒ දේශපාලන කඳවුරු කුමනාකරෙන් හැඩ ගැහුණද මොරවක් කෝරලේ සංවර්ධනයට කියන කාරණේ ගැනත් සාකච්ඡා කරනවා ඉතින්දී. ඇත්තටම මම හිතන්නේ ජාතිය අවශ්‍යතාවයක් ඉටු කරන්නට දකුණු පළාත් සභාවේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලොකු මෙහෙවරක් දරන බව තමයි අපිට පැහැදිලි වෙන්නේ. අපේ වැඩසටහනේ කාලය බොහොම සීමිත කාලයක් තමයි අපිට දවස තුල ගත කරන්නට හැකියාව තිබෙන්නේ. ඒ කාලේනොත් දැන් බොහොමයක් ගත වෙලා හමාරයි. අපි වැඩසටහන නිමා කරන්නට මත්තෙන් මම ඔබතුමන්ට තවත් එක ප්‍රශ්නයක් යොමු කරන්න කැමැති. ඇත්තටම වර්නන් පෙරේරා මහත්මයා, ඔබතුමා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් වැඩබාර ගැනීමත් එක්ක ඔබතුමාගේ හැඟීම කොහොමද? අපි අපේ උරුමය සමාජගත කරන්න ඔබතුමන්ට දක්වන්න ලැබුණු දායකත්වය මොන වගේද? ඒ තුළ ඔබතුමාට පවතින සතුටක්ද? එහෙම නැත්නම් තවදුරටත් ඔබතුමාට මේ පිළිබඳ විවේචනයක් තියෙනවද? මෙන්න මේ කාරණාව පිළිබඳව පොඩි අදහසක් දැනගන්නට කැමතියි. සම්පත් මාම අමාරුවේ දැම්මද දන්නෙත් නැහැ. පොද රජයේ සේවක විදිහට යම් යම් කාරණා සම්බන්ධයෙන් අපි මොනෝතරකීම තමයි කළ යුතු වන්නේ. නමුත් ප්‍රතිපාදන හා මුදල් සම්බන්ධ කාරණේ හැර මා අතිශයින් තෘප්තිමත් මේ කටයුත්ත සම්බන්ධයෙන්. ඇත්තෙන්ම සංස්කෘතික හා කලා කටයුතු කියලා කියන්නේ අපේ ජාතික උරුමයක්, පළාතේ උරුමයක්, අපි ඉපදිච්ච ගමේ උරුමයක්. ඉතිහාසය නැතුව රටක් පැවතෙන්නේ නැහැ. පුරාවිද්‍යාව කියන විෂය අතිශය වැදගත් වෙන්නේ මොකද කියන කාරණේ ගැන ඇත්තටම අවබෝධයක් කරගත්තේ මම මේ රාජකාරි බාරගත්තට පස්සේ. පුරාවිද්‍යාව කියලා කියන්නේ මා හැදෑරූ විෂයක් නොවුණත් මට තිබුණ ප්‍රශ්නාර්ථයක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දී ලොකු මුදලක් විඳන් කළ රටක ඇයි පුරාවිද්‍යාව සංරක්ෂණය කරන්න කියලා. ඉතිහාසය නොදැන අපිට බැහැ වර්තමානයේ හැඩගස්ව ගන්නට. අනාගතය ආයෝජනය කරන්නට වෙන්නේ ඉතිහාසය අධ්‍යයනය කරලා. ඒ නිසා සම්පත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ විදිහට අපි කරන වැඩ ප්‍රමාණවත් නැහැ. සෑහීමකටපත් වෙන්නට බැහැ අපි කරන වැඩ ගැන. තවදුරටත් අපි කැපකිරීම කළ යුතුයි. බොහෝ ප්‍රතිපාදන සොයාගෙන අපි රාජකාරී කටයුතු කළ යුතුයි. අපේ වපසරිතා පුළුල් කරගත යුතුයි. එහෙම වුණොත් තමයි මේ ඓතිහාසික උරුමයන් අපිට අනාගත පරම්පරාවට දෙන්නට පුළුවන්. වර්තමානයේදී අපි සාධනීය විදිහට ගොඩක් කාරණා ඉෂ්ට සිද්ධ කරලා තිබෙනවා. ගරු අමාත්‍යවරුන්, ගරු අමාත්‍ය මණ්ඩලය, ප්‍රධාන ලේකම්තුමා, ප්‍රධාන සියලුම ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු සියලුම නිලධාරීන්, ප්‍රාදේශීය සභා ආදී සියලුම ආයතන මාමියස්ථා දිස්ත්‍රික්ක පූර්ක සිහිපත් කළ යුතුයි. පළාත් සභා මන්ත්‍රීවරුත්, අනිකුත් මන්ත්‍රීවරු, ප්‍රධාන සියලුම ජනතා නියෝජිතයන්, සිවිල් ප්‍රජාව විශේෂයෙන්ම ස්වාමින් මහසෙල්ලා හා අනිකුත් පූජ්‍ය පක්ෂයත්, සිවිල් ප්‍රජාවත් බොහෝ උපකාර කරන අපිට මේ ඓතිහාසික ස්ථාන හා අනිකුත් කලා හා සංස්කෘතික කටයුතු ආරක්ෂා කර ගන්නට ඔවුන්ගේ දායකත්වයේ ප්‍රමාණවත් කියලා සෑහීමට පත් වෙන්නට බැරි වුණත් අපි යොමු දිර්ගන්වන්නට ඕනේ සම්පත්. ඒ නිසා මේ වැනි වැඩසටහන හරහා මා හිතනවා යම් පිබිදීමක් ඇති කරන්නට පුළුවන් නම් එයයි අපි කළ යුතු වන්නේ. ඒ නිසා ඔබ ඇසූ ප්‍රශ්නයට මා සරලව පිළිතුරක් දෙන්නම්. අපි කළ වැඩ ප්‍රමාණය ගැන සතුටු වෙනවා. තවත් ඉදිරිට කරන්න බොහෝ වැඩ ප්‍රමාණයක් තිබෙනවා. අපිට මීට වඩා සම්පත්, ඒ වගේම මීට වඩා අපිට හැකියාව ගන්නට අවස්ථාව ලබා දෙන්න. එතකොට අපිට අමාත්‍යාංශයක් විදිහට පුළුවන් අපි ඓතිහාසික උරුමය තව තවත් ආරක්ෂා කරලා අපේ අනාගත පරම්පරාවට දෙන්නට. අක්මුල් සිඳෙමින් පවතින ජාතියකට අක්මුල් නැවත ඇති කරන්නට දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමන් විදිහට ඔබතුමා විශේෂ වූ නායකත්වයක් සම්පාදනය කරනවා දකුණු පළාතේ ප්‍රජාවටත්, ඒ වගේම දකුණු පළාතේ සියලුම ක්‍රියාකාරීන්ටත්. ඒ පිළිබඳව අපි ඔබතුමාට හරිදේ ටීවී නාලිකාව අපේ කෘතවේදීත්වයේ පිරිනමනවා. එහෙමනම් අද දවසේ හරිදේ ටීවී නාලිකාව තුළින් අපේ උරුමේ වැඩසටහන හා සමගින් එකතු වන්නට, අපිත් එක්ක සාකච්ඡාවේ අදහස් බෙදාගන්නට අපිත් එක්ක එකතු වුණේ දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යාංශ ලේකම් වර්නන් පෙරේරා මහත්මානන්. එතුමානන්ට අපි බොහොමත්ම ස්තුති මේ අවස්ථාවේ පිරිනමනවා. අපිත් එක්ක වැඩසටහනට එකතු වීම හා සම්බන්ධයෙන් ඔබටත් පුළුවන් ඔබේ අදහස් අපිත් එක්ක බෙදා හදා ගන්නට. ඔබට පුළුවන් අපට ලියන්න හරිඩේ ටීවී ප්‍රධාන කාර්යාලය 543 ජී මාදිවිල පාර තලවතුගොඩ. ඔබට පුළුවන් දුරකථනයෙන් නමතලා අපේ වැඩසටහන් පිළිබඳව ඔබේ අදහස් අපට ඉදිරිපත් කරන්නට, එහෙම නැත්නම් ඔබට පවතින්නේ අලුත් අදහස් නම් ඒ අදහස් අපට යොමු කරන්නට පුළුවන් දුරකථනයෙන් 011 70 60 631 දුරකථන අංකයෙන් අප ඇමතීමෙන්. ඒත් එක්කම ඔබට හැකියාව තිබෙනවා ඔබ ගාල්ලේ පදිංචිකරුවෙක් නම් ඔබගේ අදහස් අපට ලියා එවන්න හරිදේ ටීවී ගාල්ල කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. ඔබට පුළුවන් දුරකථනයේ නමතලා ඔබේ අදහස් අපට සන්නිවේදනය කරන්න. අපේ දුරකථන අංකය 0747 321 3966. එහෙමනම් හරිදේ ටීවී නාලිකාවේ අපේ උරුමය තවත් වැඩසටහනක් හා සමගින් හමුවීමේ අපේක්ෂාවෙන් මා ඔබෙන් සමුගන්නවා.